ඔන්නෝ විදිහට කාම උපාදානිය දුර්වල නම් කාම උපාදානිය හීන නම් දිට්ඨි උපාදාන හීන නම් ඊළඟට සීලබ්බත උපාදාන හීන නම් ඊළඟ මොකද වෙන්නේ අත්තවාද උපාදාන හීන නම් අන්‍යාගේ පුඤ්ඤාපි සංඛාර වැඩි වීමේ සම්භාවිතාව වැඩි එහෙනම් අන්‍යතර වැඩි වෙන පුඤ්ඤාපි සංඛා සා ආනිජාපි සංඛා දැන් අපිට පැහැදිලි ඇති එහෙනම් අන්න අර උපාදානියන්ගේ ස්වභාවය නිසා නැවතත් ඒක සීකලොත් කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කියලා මෙන්න මේ උපාදාන හතරේ ස්වභාවය මතයි උපාදාන පත්‍ය භවෝ කියලා රැස් වෙන කර්මයේ ස්වභාවය තීරණය වෙයි රැස් වෙන්නේ පුඤ්ඤාපි සංඛාරයක්ද අපුඤ්ඤාපි සංඛාරයක්ද ආනිජාපි සංඛාරයක්ද කියන එක තීරණය වෙන්නේ අන්න අර උපාදාන හතරේ ස්වභාවය මත එහෙනම් දැන් අපිට ජරාව මරණය දෙක අවසන් කරන්න නම් ජාති අවසන් වෙන්න ඕන ජාති අවසන් කරන්න නම් භවය අවසන් වෙන්න ඕන භවය අවසන් වෙන්න නම් උපාදාන අවසන් වෙන්න ඕන මොකද උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ එහෙනම් දැන් ඔන්න අපි දැන් මේ අජරාමර වෙන මාර්ගයේ මේ යන්නේ දැන් අපි බලනවා එහෙනම් මේ උපාදාන වලට හේතුව මොකක්ද තණ්හා පත්‍ය උපාදාන තණ්හා ප්‍රත්‍යයෙන් තමයි උපාදාන සකස් වෙන්නේ තණ්හාව යනු කුමක්ද උතුම් වූ චතුරාර්ය සත්‍යයට අනුකූලව නම් බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන අවස්ථාවේදී නම් තණ්හාව කියන එක විග්‍රහ කරනවා යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාభినන්දනිසී යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන දිවසේ මේ පුනර්භවය ඇති කරන්නා වූ ඒ මොහොතේදී ඒ අරමුණු ආස්වාදනීය බවට පත් කර ගන්නා වූ එහිම ඇලෙන්නා වූ යම් කිසි තෘෂ්ණාවක් වේද ඒ තෘෂ්ණාව තුන් ආකාරයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ කියන්නේ මේ සැප වේදනා අභිනන්දනය කරන ස්වභාවය නන්දි රාගය කිව්වේ తත්‍ර తත්‍රාభినන්දනී සියයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යථාර්ථේ නොදන්න නිසා අර බේබද්ද නොදන්න නිසා මේ මත්යන් බිව්වහම කාය සෞඛ්‍ය පිරිහෙනවා මානසික සෞඛ්‍ය පිරිහෙනවා ආධ්‍යාත්මීය පිරිහෙනවා ඊළඟට සමාජීය වශයෙන් පිරිහෙනවා ඊළඟට කායික වශයෙන් පිරිහෙනවා මානසික වශයෙන් පිරිහෙනවා ආර්ථික වශයෙන් පිරිහෙනවා සමාජීය වශයෙන් පිරිහෙනවා ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවා කියලා දැක්කේ නැති නිසා ආකාර පහකට පිරිහෙන බව දැක්කේ නැති නිසා ප්‍රඥාවට ගෝචර වෙච්ච නැති නිසා නුවණින් දැක්කේ නැති නිසා බේබද්ද බොන බොන අරක්කු ඉදිරුවක් ගන්න බොන බොන උගුරක් ගානේ తත්‍ර తත්‍රාభినන්දනී සතුටින් ඒක ආස්වාදනය කරමින් අභිනන්දනය කරමින් තමයි බොන්නේ චියර්ස් කියකියේ ඉතින් ওই විදිහට මේ අඥාන ලෝක සත්‍ය මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සියලු අරමුණු ආස්වාදනය කරමින් අභිනන්දනය කරනවා සමරනවා සතුට හරි ලොකු දෙයක් මේ වුණේ ඇහැට හරි වටින ප්‍රිය රූපයක් මේ මුණ ගැහුණේ හරි සතුටක් මේ විඳින්නේ මේ රූපේ දැකුමෙන් ඇති ඉහෙළම සතුටයි මේ ලැබුවේ මේ සද්දය ඇසීමෙන් ඉහෙළම සතුටයි මේ ලැබුවේ මේ මේ රූපේ දැකුමෙන් මේ ඇස්පින්කල බවයි දැනුනේ යනාදි වශයෙන් ඔය විදිහටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම රාගෙන් ස්පර්ශ කරගෙන අභ්‍යන්තරේ පවතින මුලාසහගත කාම සංකල්පනාවකින් එහෙම නැත්නම් සංකල්පී රාගෙන් ස්පර්ශ වෙලා අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒවට රැවටිලා ඒව සැපයි කියලා දෘෂ්ටියකින් සංකල්පයකින් අන්න අභිනන්දනය කරන ඒ සියල්ල එහෙනම් මෙන්න මේ අභිනන්දනය කරමින් ඊට ඇලුම් කරන ස්වභාවයටයි තෘෂ්ණාව කියන්නේ. ඒකයි කිව්වේ මේ තෘෂ්ණාව මොකද කරන්නේ නැවත පුනර්භවය සකස් කරන. ඒකයි කිව්වේ යායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාభినන්දනී සීතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හාව කියලා කියනවා මේ අර කිව්ව සියලු කාමයන් ඒ කියන්නේ රූප කාමයේ සද්ද කාමයේ ගන්ධ කාමයේ රස කාමයේ පොට්ටබ්බ කාමයේ ධම්ම කාමයේ යනාදී වශයෙන් මේ සියලු කාමයන් කෙරෙහි තියෙන ඇල්මට කියනවා කාම තණ්හා ඒ ඒ පුද්ගලයාට අනුකූලයි නී රූප කාමයේ
එක්කෙනෙක් කැමති රූපයට තව කෙනෙක් කැමති නෑ. එහෙනම් සංකල්පය වශයෙන් මේ රූපයට මම මනාපයි කැමති, ප්‍රියයි මනාපයි කියලා යම් පුද්ගලයෙක් තුළ යම් සංකල්පයක් පවතිනවා නම් ඒක තමයි ඔහුගේ රූපකාමී. ඒ විදිහටම මේ සද්දයට මේ ශබ්දයට මේ ශබ්ද රටාවට මම මනාපයි ප්‍රියයි කියලා යනාදී වශයෙන් සංකල්පයක් පවතිනවා නම් ඒක තමයි ඔහුගේ ශබ්දකාමී. එවන් උපසංහර්ති ඔය විදිහටම ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී, ධම්මකාමී යනාදී වශයෙන් කාමයේ නුවණින් දකින්න පුළුවන් ඔබට. ඒ ඒ පුද්ගලයාගේ සංකල්පයට අනුකූලයි හැමතිස්සෙම සාපේක්ෂයි. එතකොට ඒකට තමයි කාමයේ කියන්නේ. එහෙනම් ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්මට තමයි කාම තණ්හා කියන්නේ. ඊළඟට මොකද වෙන්නේ? එබඳු කාමයන් නැවත නැවත අත්විඳිමින් නැවත නැවත මේ භවය ගොඩනගාගෙන නැවත 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 උපදින්නට තියෙනවා කැමැත්තක්. භවයෙන් භවයට, භවයෙන් භවේ හමු වෙලා එදා යනාදී වශයෙන් ඔය සින්දුත් කියන්නේ ඉස්සරහට හම් වෙන්න බලාගෙන ඉන්නවා. කල්ප කාලයක් හරි බලාගෙන ඉන්න මල පෙරේතෙක් හරි වෙලා කියලා. ඉස්සරහට භවවල තව තියෙනවා. භවයෙන් භවයට යන්න කාම ආසාදී නිසා. අනාගතේ මොකෙක් හරි වෙලා කමන්නේ අර කිව්වට මල පෙරේතෙක් වෙලා හරි කමන්නේ හම් වෙන්නයි ඕන. මොකක් වෙන්න ඕන? ආස්වාදේ ඕන. ওই විදිහින් හරි කමන්නේ ආස්වාද ලැබුණා නම් එච්චරයි. ඒක තමයි පැතුම. මනුස්සයෙක් වෙලා ඉපදුනේ මොටද? ඒ ඥානෙ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන පොඩ්ඩක් පරීක්ෂා කරලා. වටිනා මනුස්ස ජීවිතයක්. බණහල අවබෝධයට පත් වෙන්න පුළුවන්. නමුත් කොතනද ඉන්නේ? කොමක්ද මේ ප්‍රාර්ථනා කරන්නේ? අවිද්‍යාවෙන්. අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා විනාශ වෙලා ගිහිල්ලා. එහෙනම් මොකද වෙන්නේ? ඒ අසත්පුරුෂ ඇසුර නිසා දැන් ආකාර දෙක දුගතියකට වැටෙනවා, අගතියකට වැටෙනවා. එකක් තමයි අගතියකට වැටෙන එකක් තමයි මේ කාමයන් ආස්වාදයන් නැවත නැවත විඳිමින් සසර ගමන් කරන්න ඕන කියන තැනට ආවහම භව තණ්හාව සකස් වෙන. ඊළඟට මෙන්න මේ කාමයේ ආස්වාදය හොඳ විදිහෙන් නෙවෙයි නරක විදිහෙන් හරි කමන්නේ නැහැ. මරලා කපලා කොටලා දූෂණය කරලා හරි කමන්නේ නැහැ. ආස්වාදෙ විඳින්න ඕන කියන තැනට ආවට පස්සේ මොන විදිහෙන් හරි කමන්නේ. හොඳින් නැත්තම් නරකින්. කොක්කෙක්ෙ නැත්තම් කොක්කෙන්. කොයි විදිහෙන් හරි කමන්නේ නැහැ මට උන ආස්වාදෙ. උලත් එකයි, පිලත් එකයි, මලත් එකයි, නැතත් එකයි. අපට උන ආස්වාදෙ. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. අන්න එතෙන්ට ආවට පස්සේ තියෙන උට භවයක් නොපවතිවා කියන ඇල්ම. ඒ කියන්නේ ඇයි කරගන්න අසමත් ಜಾති වැඩ වලට විපාක ලැබුණොත් කොහෙද නතර වෙන්නේ? ඒ නිසා භවයක් නැහැ, එහෙම එකක් නැහැ යන තමාගේ මුල මුට්ටල උච්ඡේද දෘෂ්ටියෙන් සකස් වෙච්ච භවයක් නැහැ කියලා ඇති කරගත්තා වූ ඇල්මෙන් පාප ධර්මයන් නියැලෙන විභව තණ්හා. ඒ දෙකට මුල්ුණේ කාම තණ්හාවමයි. එහෙනම් කාම තණ්හාවෙන් භව තණ්හාව හැදෙනකොට ඒකට සාසුත දෘෂ්ටිය මුල් වෙනවා. කාම තණ්හාවෙන් විභව තණ්හාව හැදෙනකොට ඒකට උච්ඡේද දෘෂ්ටිය මුල් වෙනවා. කාම තණ්හාවෙන් භව තණ්හාවට යනකොට පුඤ්ඤාභිසංකාරයස් වෙනවා. කාම තණ්හාවෙන් විභව තණ්හාවට යනකොට අපුඤ්ඤාභිසංකාරයස් වෙනවා. කොහොමයි සකස් වෙන්නේ? එහෙනම් ඔය එක විග්‍රහයක් තණ්හාව ගැන. ඊළඟට තවත් විග්‍රහයක් කරන්න ඕන. මේව දැනගන්න ඕන සියලු බෞද්ධයෝ. තණ්හා ප්‍රභේද 108ක් ගැන සඳහන් කරනවා. දැන් මම ඔබට තණ්හා ප්‍රභේද 108 කියනවා. ගොඩක් වෙලාවයි කියලා හිතන් ඉන්නේ ඔබනේ. නෑ. ඉතාම සුළු වෙලාවයි යන්නේ. මෙන්න තණ්හාවේ ප්‍රභේද 108. කොහොමද මේ ප්‍රභේද 108 සකස් වෙන්නේ? මෙන්න මෙහෙමයි සකස් වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යනාදී වශයෙන් 12 ආයතන තියෙනවා පවතින. මෙන්න මේ 12 ආයතන පිළිබඳව චිත්ත සංතානේ කාම තණ්හාවක් පවතින. එතකොට මොකද වෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නොමැතිව ගමන් කරන ලෝක සත්‍යයගේ ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? ඇහැ කෙරෙහි කාම තණ්හාවක් පවතින. කන කෙරෙහි කාම තණ්හාවක් පවතින. එවන් උපසංහරිත ඔය විදිහටම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම ගැන කාම තණ්හාවෙන් යුක්තව වාසය කරන. ඊළඟට රූපයේ කෙරෙහි කාම තණ්හාව පවතින.
සද්දය කෙරෙහිත් කාම තණ්හාව පවතින. ඒවා උපසංහරිතය විදිහට එක ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හය ගණක් කාම තණ්හාව යුක්ත වාසය කරනවා. එතකොට එන්නේ එහෙනම් ඔන්න එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මෙන්න මේ 12 ආයතන ගැන කාම තණ්හාවක් පවතිනවා. එතකොට එතන කාම තණ්හා 12යි. ඊළඟට ඔය කියන 12 ආයතන ගැනම අසකන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන 12 ආයතන ගැනම විභව තණ්හා භව තණ්හාවකුත් පවතිනවා. එහෙනම් එතන භව තණ්හා 12යි. ඊළඟට ඔය 12 ආයතන ගැන විභව තණ්හාවකුත් පවතිනවා. එතකොට විභව තණ්හා 12යි. කාම තණ්හා 12යි, භව තණ්හා 12යි, විභව තණ්හා 12යි. එතකොට 36යි. 12 + 3 = 36යි. ඊළඟට ඔන්න ඔය අතීත ආයතන 12 වර්තමාන ආයතන 12 අනාගත ආයතන 12 යනදි වශයෙන් තුන් කාලයකට ඔක බලපවත් කරනවා. අතීතයේ මගේ ආයතන මෙසේ වුණා යනාදි වශයෙන් අතීතයේ සම්බන්ධිනුත් අතීතයේ පැවති ඇසකන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන 12 ආයතන ගැන කාම තණ්හාවෙන් 12යි භව තණ්හාවෙන් 12යි විභව තණ්හාවෙන් 12 යනාදි වශයෙන් 30 ආකාරයකට තෘෂ්ණාව වේදින. ඊළඟට වර්තමාන ආයතන සම්බන්ධිනුත් ඔය විදිහට 30 සමානයි. අතීතයේ ආයතන 12 සම්බන්ධිනුත් ඔය විදිහට 36 ආකාරයකට තෘෂ්ණාව වේදිනවා. ඊළඟට වර්තමාන 12 ආයතන 12 සම්බන්ධිනුත් ඔය විදිහට ආකාර 36කට තෘෂ්ණාව වේදිනවා. ඔය විදිහටම අනාගතයේ මගේ අසකන නාසය දිව ශරීරයේ මනස මෙසේ වේවා ඊට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙසේ වේවා යනාදී වශයෙන් අනාගතයේ පිළිබඳව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන අදිවසෙන් 12 + 3 = 36 යන අදිවසෙන් තෘෂ්ණාව 36 ආකාරයකින් ඉදෙනවා. එහෙනම් අතීතයෙන් 36යි වර්තමානයේ 36යි අනාගතයෙන් 36යි තෘෂ්ණා ප්‍රවේද 3ක් වශයෙන් මුණ ගැහෙනවා 36 + 3 = 108යි. එහෙනම් ඔන්න 108ක් තෘෂ්ණා ප්‍රවේද. දැන් ඔබට එක වෙලාවෙම ධාරණ වුණ නැත්තම් මේ දේශනාව නැවත අහන්න පුළුවන්. ඒ නිසා ඊගෙන ආයි මම කියන්න යන්නේ. ඊළඟට මෙන්න බුදු පියාණන් වහන්සේ පටිසමුපාද විභංගයේදී නැවත අපට පෙන්වලා දෙනවා මේ තෘෂ්ණාව පිළිබඳව මෙසේත්. කතමාච භික්කවේ තණ්හා. චෛමේ භික්කවේ තණ්හක්කය. චෛමේ භික්කවේ තණ්හා කාය. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා අයං උච්චති භික්කවේ තණ්හා. महान में तृष्णाव के बंदुद कोई आकार द महान तृष्णाव आकार हाय किंग युक्ताय यना देवसिनित विग्रहय किनोन ए हाय तमाय रूप तन्हाव रूप केरिह अति एल्म सद्द तन्हा सद्द केरिह अति एल्म गंध तन्हा गंध केरिह अति एल्म रस तन्हा रस केरिह अति एल्म පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ එහෙවත් ස්පර්ශ කෙරෙහි ඇති ඇල්ම ධම්ම තණ්හා මේ ධර්ම කිව්වේ මේ අදහස් ආදී මේ මනසට ගෝචර වන්නා වූ ඒ විතක්ක ਵਿਚාරාදී ධර්ම ගැන ඇති ඇල්ම මෙන්න මේ සියල්ල තණ්හා හය ආකාරකින් යුක්තයි. එහෙනම් මෙන්න මෙතන මේ තණ්හාවට හේතු වෙන වන්නර කාම සංකල්පනා සංකප්ප රාගේ ඊට අනුකූලවයි තණ්හාව සකස් වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න දැන් ඔබ දකිනවා මේ තෘෂ්ණාවේ ප්‍රභේද තෘෂ්ණාවේ ස්වභාවය අනුවයි අන්නර කාම උපාදාන, ditthi උපාදාන, ඊළඟට සීලබ්බත උපාදාන, ඊළඟට අත්තවාද උපාදාන කියන මේ උපාදාන සකස් වෙන්නේ. එහෙනම් තණ්හාවට අනුකූලයි උපාදාන. මේ රූප කෙරෙහි, සද්ද කෙරෙහි, ගන්ධ කෙරෙහි, රස කෙරෙහි, ස්පර්ශ කෙරෙහි, අදහස් කෙරෙහි පවතින තෘෂ්ණාව කෙබඳුද ඊට අනුකූලයි අන්නර කාම තණ්හා භව කාම තණ්හා ditthi තණ්හා මේ කාම උපාදාන ditthi උපාදාන සීලබ්බත උපාදාන උපාදාන අත්තවාද උපාදාන මෙන්න මේකට කියන මොකද මොකද්ද තණ්හා පත්‍ය උපාදාන. එහෙනම් මේ තෘෂ්ණාවට අනුකූලයි උපාදාන. එහෙනම් කෙනෙක්ගේ මෙන්න මේ චිත්තසංතානයේ පවතින මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි පවතින තෘෂ්ණාවේ ආකාරයේ යම්සේද ඊට අනුකූලයි ඔහුගේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන.
එහෙනම් පින්වතුනි එක එක මිනිස්සු එක එක හදාස් හදාගෙන ජීවත් වෙනවා එක එක දෘෂ්ටි හදාගෙන ජීවත් වෙනවා දැන් මේක අවිද්‍යාවෙන් හැදෙන්නේ අපි සම්මුතික වශයෙන් මෙහෙම කියනවා එතකොට විවිධාකාර අදහස් ඇතුලේ විවිධාකාර දෘෂ්ටි ඇතුලේ විවිධාකාර මතවාද ඇතුලේ ජීවත් වෙනවා අත් නොහරින මත දරාගෙන ඉන්නවා අත් නොහැරෙන දෘෂ්ටිත් එක්කම ජීවත් වෙලා මැරිලා යනවා එහෙනම් දැන් බලන්න ඇයි එහෙම උනේ කියලා අන්නර තෘෂ්ණාව නිසා ඒ ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි තියෙන තණ්හාව නිසා ඇල්ම නිසායි අර උපාදාන පැවතිලා තියෙන්නේ එහෙනම් මිනිස්සු විවිධාකාර ආධනග්‍රාහීව දැඩි මතධාරී ස්වභාවයෙන් ජීවත් වෙනවා මේ ලෝකේ දැඩිව ගත්ත මතත් එක්ක ජීවත් වෙනවා දැඩිව ගත්ත දෘෂ්ටිත් එක්ක ජීවත් වෙනවා එහෙනම් මතක තියාගන්න ඒක ඒකට හේතු වෙන්නේ මෙන්න මේ තෘෂ්ණාවයි දැන් උදාහරණයක් ගත්තොත් කෙනෙක් කියනවා නිවන් දැකලා තේරුමක් නැහැ නිවන් දකින්න අවශ්‍ය නැහැ නිවන් දකින්න බොරු වැඩක් දෘෂ්ටිය අත්වාදයක්ත් තියෙනවා එහි දෘෂ්ටියකුත් තියෙනවා අපි ගමුක අත්වාදයක් මොකද දෘෂ්ටියක් කියලා මොකද ඕක ගොඩ දෙනෙක් ওই දෘෂ්ටිය දරන අය ඉන්නවනේ එතකොට ඇයි අපි මෙහෙම මේ පුද්ගලයා කියන්නේ කියලා බැලුවොත් අන්න බලාගත හැකි ඔහු කෙරෙහි පවතින ඒ දුර්වලකම ඔහු රූප ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි තියෙන දැඩි තෘෂ්ණාව නිසා එහෙම කියයි. ඔහු දන්නේ ඒක. ඒකයි මෙතන තියෙන රහස, අභිරහස. ඒ පුද්ගලයා දන්නේ මම මෙහෙම අදහසක් දරන්නේ මොකක් නිසාද කියලා. එහෙම එකක් දන්නේ පුද්ගලයා. හොඳට මතක තියාගන්න. පටිසමුපාදය යනු සත්‍ය පුද්ගලයේ කාත්මයක් විසින් පවත්වන්නක් නොව. හේතුඵල ක්‍රියාවලියක්, හේතුඵල ධර්ම. එහෙනම් යම් කිසි කෙනෙක් තුල අර වගේ දැඩි අදහස් තියෙන්නේ දැඩි උපාදාන තියෙන්නේ කෙනෙක් කාමයේ දැඩි වල්ලගෙන ඉන්නවා දෘෂ්ටි දැඩි වල්ලගෙන ඉන්නවා ඊළඟට අර තමන්ගේ මත අත්නෝ මත දැඩි වල්ලගෙන ඉන්නවා ඊළඟට අර සීලබ්බත සිල්වත දැඩි වල්ලගෙන ඉන්නවා ඇයි කියලා බැලුවොත් ඒකට හේතුව තමයි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි පවතින තෘෂ්ණාවේ සිටේ තණ්හා පත්‍ය උපාදාන එහෙනම් තණ්හාවට අනුකූලයි උපාදානිය කියලා බුදුපියාණන් හස් දේශනා කළේ අන්න ඒකයි. එහෙනම් ඒක ගැනත් පැහැදිලි වෙන්න ඇති. එහෙනම් ඒ තෘෂ්ණාව යම්සේද උපාදානෙසේ. එහෙනම් තෘෂ්ණාව බලවත් වුණොත් මොකද වෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි තෘෂ්ණාව බලවත් වුණොත් මොකද වෙන්නේ? අන්නර උපාදානත් බලවත් වෙනවා. එහෙනම් උපාදාන බලවත් වුණොත් මොකද වෙන්නේ? භවයත් බලවත් වෙනවා. කර්ම භවයත් බලවත් වෙනවා. එනදි වශයෙන් ගිහම දුක්ඛ ස්කන්ධයත් බලවත් වෙනවා. අවසාන ඒ නිසා මෙන්න මේ තෘෂ්ණාව මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕන තෘෂ්ණාව යම් මෙහෙනම් ශීන භාවයක් ඇතන හීන වෙලා ගියොත් ශීනාශ්‍රවයි කිව්වේ මේ තෘෂ්ණාව අවසන් වෙලා ගියොත් දැන් මොකද වෙන්නේ තෘෂ්ණාව ෂේ වෙන මට්ටමට එහෙනම් මොකද වෙන්නේ උපාදාන ෂේ වෙනවා උපාදාන ෂේ වෙන මට්ටමට මොකද වෙන්නේ භාවය ක්ෂය වෙනවා මට්ටමන බුදු වෙන්නේ ජාතිය ක්ෂය වෙනවා ජාතිය ක්ෂය වෙන මට්ටමන බුදු වෙන්නේ ජරාවන් ක්ෂය වෙනවා යම් කිසි දවසක එනම් තෘෂ්ණාව සාමූලිකව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ භවයේ තෘෂ්ණාව නිරෝධ වුණොත් තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරුද්ධ වෙනවා උපාදාන නිරුද්ධ වුණොත් උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරුද්ධ වෙනවා භවයේ නිරුද්ධ වුණොත් නත්ති කාම භව නත්ති උප්පත්ති භව එහෙනම් භව නිරෝධෝ ජාති නිරෝධා භවය කර්ම භවය නොමැති කල්ලි ජාති ජාතියක් හදන්න අවශ්‍ය කරන උප්පත්ති භවය නෑ එහෙනම් මොකද වෙන්නේ භවය අවසන් වුණාම භවය නිරුද්ධ වුණාම භව නිරෝධෝ ජාති නිරෝධා කියලා ජාති අවසන් වෙනවා එහෙනම් මොකද වෙන්නේ ජාති නිරෝධෝ ජරා මරණං නිරුජ්ජಂತಿ ජරා මරණ අවසන් වෙනවා සදාහටම නිවනටපත් වෙනවා එහෙනම් තණ්හාව ක්ෂය වුණොත් එහි පවතින්නේ නිවන තණ්හක් වේ නිබ්බාන එහෙනම් තණ්හා පැවතුනොත් එහි පවතින්නේ ශෝකය භය තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං මොකද ජරාවයි මරණයයි සත්‍යයට උරුම කරලා දෙන්නේ ශෝකයයි භයයි ඉතුරු දුක්ඛ ස්කන්ධයයි එහෙනම් තෘෂ්ණාව ඇති කල්ලි ජරා මරණ ඇත ජරා මරණ ඇති කල්ලි ශෝකේ භය ඇත තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං එනම් තෘෂ්ණාව ෂේව කල්හි ජරා මරණ නැත ජරා මරණ නොමැති කල්හි ශෝකේ භය නැත
तन्नाय विमुक्तस नाति शोको कुतो भया तृष्णावशे उकल्ले शोकयक् नैत कुमन भयक्द अशोकं विरजं केमं एतं मंगलम उत्तमं एनं अन्नेन तृष्णावक्षेवीम मंगल कारणियाय एनं सियल लोसतु निवनट पत्तेनट नां मेन्न मे तृष्णावक्षेवेंदोन तृष्णाव निरुद्ध वीमाई दुख निरोधार सत्य यनादि वशेन दकिन्ने एनं उतुमु चतुरार्य सत्यट अनुकूल अपि दकिनवा तृष्णावेन तमहि नत तन्हावेन तमहि उपादान सकस् वेन्ने उपादान तुलिन तमहि भवे सकस् वेन्ने भवे तुलिन जाति सकस् वेन्ने यनादि वशेन एनिसा तृष्णाव दुख उदाकरण समुदय करण हेतु वशेन दकिने एनिसा तन्हाव अपि दकिनवा दुख समुदयार सत्य हेतीट एनं ए तन्हावगे शेषयक्वत् नतु निरुद्ध उनोत् यो तस्साएव तन्ना अशेष विराग निरोधो मे तन्नाव मात्रयक्वत् नतु निरुद्ध उनोत् शेषयक्वत् नतु निरुद्ध उनोत् मोकद वेन्ने यो तस्साएव तन्ना अशेष विराग निरोधो उपादान निरोध उपादान निरुद्ध वेनो उपादान निरोधो भव निरोध एनं भवयत् निरुद्ध वेनवा भाव निरोधो जाति निरोध है ना जाति अवसंगिन जाति निरोधो जरा मरण निरुद्धांति है ना जरा मरण अवसंगिन जरा अमर वेन एना अन्न तन्हा निरुद्ध वीमें दुख स्कंदे खेरवर वेन भव देखीम दुख निरोधार सत्य एना यंकिंच समुदय धम्म सब्बंता निरोध धम्मं तिकी उन्नो काय एना चतुरार सत्य न्याय धर्मयै दकिन्ने समुदय सह निरोधय एना यांकिंचि समुदय धम्म सब्बंत निरोधम मन्ति किव्वे पटिच्च समुप्पादे उदाव सह निरोधय ए न्याय धर्मी देखिय हक्के पटिसमुप्पादे तुलिन पमनाय नतो मे मोहते सिद्ध वेन देयक मे मे किव्वे मे मोहते उनत निरोधे सिद्ध वेनवा नम् इगे अथाभूत ज्ञान दर्शने सिद्ध करन देयक मिसक निकं नियाम धर्मयंगे सिद्ध वेन देयक नेवे देन केनेक කියන්න පුළුවන් මේ මොහොතේ රූපය ඇති වුණා මේ මොහොතේ මේ රූපය නිරුද්ධ වුණා මෙන්න මේ රූප මේ මේ මොහොතේ රූපය සමුදේ වුණා මේ මොහොතේ රූපය නිරුද්ධ වුණා කියලා දැන් අපිට ඇහැට රූපයක් පේනවා ඊළඟ මොහොතේ රූපෙ නොපෙනී ගියාම අන රූපේ නිරෝධය කියන්නේ ඕකටද රූපේ නිරෝධය කියන්නේ ඕකට නම් රූපේ නිරෝධය කියන්නේ ඔතන ප්‍රඥාවක් කියදුනා ඔය නියාම ධර්මයක් චිත්ත නියාම වැඩින මාර්ගයක් ගැන එන සමුදේසා නිරෝධයේ පරිසම්පාදේ එහෙනම් ඒව හොඳින් නොනින් දකින්න සමත් වෙන්න ඕන එහෙනම් පටිච්චසමුප්පාදයේ දැකීම යම් කිසි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් තී කිව්ව එහෙනම් ඒ න්‍යායට අනුකූල මම ඔබට තෘෂ්ණාවෙසිට ජරා මරණ සකස් වෙන ආකාරය තෘෂ්ණා නිරෝධයෙන් ජරා මරණ අවසන් වෙන ආකාරයක් ගැන විග්‍රහයක් කළා අපේ නදන් තණ්හා කියන තැනට ගම් විග්‍රහ කරගත්ත පරිසම්පාදේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන නම් අජරා මර වෙන නම් තෘෂ්ණාව ශේ වෙන්නට ඕන තණ්හාව නිරුද්ධ වෙන්නට ඕන එහෙනම් දැන් අපි තණ්හාව නිරුද්ධ කරන්න නම් තණ්හාවට හේතුව ප්‍රත්‍ය වෙච්ච ඒ ප්‍රපංච ධර්ම මොනවද කියලා සමුදේ ධර්ම මොනවද කියලා බලන්න ඕන තණ්හාව කුමක් පවතින කල්හිද वेदना पच्या तन्हा वेदनाव हेतु करगना प्राप्त करगना तन्हा पवती मेतना वेदना क्यूट मुखद वेदनाव ईलंगट वेदनाव हेतु करगना तन्हा सकस्वी अभी दंबल बुधुपियासी केशेद में वेदनाव අපට පෙන්වලා දෙන්නේ උන්වහන්සේ කෙසේද වේදනාව අර්ථකථනය කරන්නේ කතමාච භික්කවේ වේදනා ච
තයි මේ භික්කවේ වේදනා කායා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති භික්කවේ වේදනා බාද මහන වේදනා හයක් තියෙනවා චක්කු සම්පස්සජා වේදනා හෙවත් ඇහ සම්පස්ස වීම ඇහ රාගයෙන් දේශයෙන් මොහෙන් ස්පර්ශ වීම ඇහ රූපයත් එක්ක රාගයෙන් දේශයෙන් මොහෙන් ස්පර්ශ වීම නිසා අට ගන්නා වේදනා තියෙනවා කන රාගයෙන් දේශයෙන් මොහෙන් ශබ්දයත් එක්ක ස්පර්ශ වීම නිසා අට ගන්නා වේදනා තියෙනවා ඊළඟට නාසය රාගයෙන් දේශයෙන් මොහෙන් ගන්ධයත් එක්ක ස්පර්ශ වෙලා හට ගන්නා වේදනා තියෙනවා ඊළඟට දිව රසයත් එක්ක රාගයෙන් දේශයෙන් මොහෙන් ස්පර්ශ වෙලා හට ගන්නා වේදනා තියෙනවා ඊළඟට කය පොට්ටබ්බයක් එක්ක හැවත් ස්පර්ශයක් එක්ක කය පොට්ටබ්බයක් එක්ක රාගයෙන් දේශයෙන් මොහෙන් ස්පර්ශ වෙලා සකස් කරනා වේදනා තියෙනවා ඊළඟට මානස ධර්මත් එක්ක රාගෙන් දේශෙන් මොහෙන් ස්පර්ශලා සකසන්නා වේදනා තියෙනවා මෙන්න මේ ආකාරයට හය ආකාරයකට වේදනා තියෙනවා දැන් මේ වේදනා හය ආකාරයයි දැන් මෙතනින් ඔන්න ලියා ගන්න ඕන ගැඹුරු තැන මේ හය ආකාරයක් වූ වේදනා වලින් බුදු පියාණන් වහන්සේ නැවත මේ වේදනා තුන් ආකාරයකට විග්‍රහ කරනවා සෝමනස්ස සාගත සුඛ වේදනා, දෝමනස්ස සාගත දුක්ඛ වේදනා සහ විචිකිච්ඡා සාගත උද්ධච්ච කුක්කුච්ච සාගත අදුක්ඛම සුඛ වේදනා යන ආදී වශයෙන්. එහෙනම් ආකාර තුනකට වේදනා සකස් වෙනවා. එකක් සතුට දනවන සැප වේදනාව. දෙවැනි එක දුක දනවන දෝමනස්ස සාගත වේදනාව. තුන්වැනි එක විචිකිච්ඡාව සැකය ඊළඟට උද්දච්චය විසිරෙන හිත විසිරෙන ස්වභාවය හිත උඩවුගම ඊළඟට පසුතැවෙන ස්වභාවය ඇති කරන අදුක්කම සුඛ වේදනා යනදි වශයෙන් තුන් ආකාරයක් වේදනා තියෙනවා ඔතනින් පටිච්චසමුප්පාද ඔය ටික විග්‍රහ කරනනම් පටිච්චසමුප්පාද හතරක් ගැන විග්‍රහ කරන්න වෙනවා මම ඒක කිව්වේ එක දවසකදී මේ පටිච්චසමුප්පාදයේ මේ කොටස් ටික විග්‍රහ කරනකොට කාල ඉවරයි අපි ඊළඟ දවසක මේ පටිච්චසමුප්පාදය පිළිබඳ අනිකුත් දැනගත යුතු වටිනා දහම් කාරණා මූල ගැන සංදි ගැන දැනගමු. ඒක ඊළඟ සතියේ. මේ සතියේ නෙවෙයි. මේ සතියේ විග්‍රහ කරන්න පුළුවන් උපරිම දුරක් විග්‍රහ කරනවා මේ පටිච්චසමුප්පාද ධර්ම ගැන. ලබන සතියේදී පටිච්චසමුප්පාදයේ ත්‍රිපරිවට්ටය පටිච්චසමුප්පාදයේ තියෙන ත්‍රිපරිවට්ටය. ඒ පටිච්චසමුප්පාදයේ ත්‍රිපරිවට්ටය එවගේම පටිසම්පාද හේතු සහ ඵල ධර්ම ඊළඟට පටිසම්පාද සම්දි ඊළඟට පටිසම්පාද මූල ඊළඟට පටිසම්පාද හේතු සහ ප්‍රත්‍ය නදී වශයෙන් තව වෙනස් විග්‍රහයක් තියෙනවා මේ ටික දැනගමු ඊළඟ සතියේ නිසා දැන් අපි ඔය ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්න පින්වතුන් ඒක ගැන අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒක ලබන සතියේ මොකද ඔක්කොම එක කොටේ විග්‍රහ කළාට වැඩක් නැහැ ඊට පස්සේ කිසිවක් තේරෙන්නේ නැතුව යයි ක්‍රමානුකූලව වුණ අපි මේ ගමන යන්න අර එදා දුටුගැම රජතුමාට යුද්ධය කරන්න හැටි කියලා දුන්නනේ අර ආච්චි අම්මා කොත්මලි යුද්ධය කරන්න ඕන පිළිවෙලට හතර අතින් අර බත් පිඟානේ හැමතිම්ම කන කොට මේ ගැමුණු කුමාරයා කිව්ව ඔහොම නෙමෙයි කන්නේ පිළිවෙලට කොනෙන් කොනට කෑවහමයි බත් පිඟාන පිළිවෙලට අවසන් වෙනවා යමනු කුමාරයා යුද්ධ කරන්න දන්නේ නැහැ කිව්වා. ඒකෙන් ලොකු පාඩමක් ඉගෙනගෙන ඇවිල්ලා පිළිවෙලට යුද්ධ කරලා එතුමාගේ ඒ සාංශාරික ප්‍රාර්ථනාවක් වශයෙන් ඒ ආපු ක්‍රියාදාමය අවසන් කරා. ඒ වගේ මේ ධර්මයක් අවබෝධ කරගකොට මේකට අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. හතර අතෙන් එහෙම් මෙහෙම් දහම් කාරණා නිකන් එකතු කරගන්න ගියාම වෙන්නේ අන්තිමට ධන ටිකක් ව්‍යාකූල වෙලා තමයි නතර වෙන්නේ. එනිසා පිළිවෙලට ඉස්සෙල්ලා පරිසමුප්පාදයේ පිළිබඳ මේ න්‍යාය ධර්මයේ හොඳින් පැහැදිලි කරගත්තට පස්සේ තමයි ඉතුරු ප්‍රශ්න ටික අහන්න ඕන. එහෙනම් මෙන්න මෙතන මේ වේදනා හතර වේදනා ටික පැහැදිලි කරන පරිසමුප්පාද හතරක් විග්‍රහ වෙන්න ඕන.
සෝමනස්ස සහගත සුඛ වේදනා සකස් වෙන්නේ එක පරිසම්පාදයක. දෝමනස්ස සහගත දුක් වේදනා සකස් වෙන්නේ තවත් පරිසම්පාදයක. ඊළඟට විචිකිච්ඡා සහගත අදුක්කම සුඛ වේදනා සකස් වෙන්නේ තවත් පරිසම්පාදයක. උද්දච්ච කුක්කුච්ච සහගත අදුක්කම සුඛ වේදනා සකස් වෙන්නේ තවත් පරිසම්පාදයක. එතකොට රාගයෙන් එක පරිසම්පාදයකුත් ද්වේෂයෙන් තවත් පරිසම්පාදයකුත් මෝහයෙන් පරිසම්පාද දෙකකුත් සකස් වෙනවා. දැන් ඔතනින් ඔය හතර ගැන විග්‍රහ කරන්න බැරි නිසා අපිට මේ ප්‍රධාන වශයෙන් විග්‍රහ කරගති උත්තේ මේ තෘෂ්ණාව ශය කිරීම නිසා අපි මේ රාගයෙන් සකසන පටිසමුපාද ගැන තමයි විග්‍රහ කරන්නේ. ද්වේෂයෙන් සහ මෝහයෙන් සකසන පටිසමුපාද ගැන ඉදිරි සතියේදී ඉදිරි කාලයේදී අපි විග්‍රහ කරගමු කලබලයක් නැතුව. මොකද අපට නිවාරණය කරන්න තියෙන තෘෂ්ණාවයි. එහෙනම් තණ්හාපච්චා උපාදානං මිසක් පටිගතපච්චා උපාදාන නැත්තම් උද්දච්ච කුක්කුච්ච පච්චා විචිකිච්ඡා පච්චා උපාදාන කියලා ඒක උපාදාන වශයෙන් යන්නේ. ඒද කියන්නේ අදිමොක්ක වශයෙන්. උපාදාන වශයෙන් යන පරිසම්පාදේ නිසා තමයි සසර සත්‍යයක් නිර්මාණය වෙලා භවෙන් භවයට දුක්ඛ ස්කන්ධේ සමුදි වෙන්නේ. ඒ කියන්නේ ඇලිලා ඉන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ අමා දහම සාකල්ලින්ම රාග විරාගයේ පිණිසයි. විරාගෝ නිබ්බාන. පඨම ගිලාන සූත්‍රයේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. බුදු පියාණන් වහන්සේ යනවා ඒ භික්ෂුව මුණ ගැහෙන්න. ගියාම අහනවා මහණ කිමෙක්ද? සැපසේ විසිය හැකිද යනාදී වශයෙන් සැප දුක ඇහුවට පස්සේ එහෙමින් අමාරු යනාදී වශයෙන් කිව්වහම බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුවගෙන් අහනවා මහණ කිමෙක්ද? සීලයේ උපවාද පවතිනවාද කියලා. ඒ කියන්නේ සීලය දුර්වල කරගත්තද? නැහැ ස්වාමීන්. මගේ සීලය නම් කිසිම උපවාදයක් නැහැ. හැබැයි මම මෙහෙම දෙයක් දන්නවා. මොකද්ද? තථාගතයන් වහන්සේ සීල විසුද්ධිය පිණිස ධර්මයේ දේශනා නොකළ බව. ඕන්. නුතද? එහෙම අතිබෞද්ධරයන් සීල විසුද්ධිය පිණිසයි කියලා ධර්මයේ නැසලා ප්‍රඥාවට නිග්‍රහ කරලා සීලය රැකපල්ල හින ගහලා ගියත් කමක් නැහැ කියලා කියන පිළිසකුත් ඉන්නවා. අන්න බුදු පියාණන් වහන්සේ ඉස්සරහදී මේ භික්ෂුන් වහන්සේ කියනවා බුදු පියාණන් වහන්සේ සීල විසුද්ධිය පිණිස ධර්මයේ දේශනා නොකළ බව දනිමි. සාදු සාදු මහණ. එනම් තොප කුමක් පිණිස තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියලාද දන්නේ? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ රාග විරාගය පිණිස ධර්මයේ දේශනා කළා කියලා දන්නවා. සාදු සාදු මහණ. තථාගත භාෂිතය නම් රාග විරාගය පිණිස දේශිත ධර්මයයි කියලා භාග්‍යතුන් වහන්සේත් අනුමත කරනවා. එනම් රාග විරාගය පිණිසයි මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. රාගය දුරු කරගන්න. රාගය දුරු කර ගැනීම ප්‍රඥා අවබෝධයෙන් හට ගන්නා වූ සීලයයි ආර්යකාන්ත සීලය කියන්නේ. එහෙම නැතුව සීලය රැකලිවල ප්‍රඥාව වඩනවා නෙමෙයි. ප්‍රඥාවෙන් ලැබෙන සීලයක් තියෙන ආර්ය විනය තුල. දැන් යන්නේ සීලෙන් එන ප්‍රඥාව උදා කර ගන්න සීල සමාධි ප්‍රඥාව. වැඩේ තියෙන්නේ මේකයි. අන්න ඒකයි මේ මෙතන දැනගන්න ඕන ගැඹුරුම දේ. ඉස්සෙල්ලම දැනගන්න ඕන තමන් කොතනද ඉන්නේ කියලා. අන්න ඒක තමයි නොදන්නම දේ. දැන් තථාගත ධර්මයේ අභිභවනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් සීලයට සීලෙන් සමාධියටත්පත් වෙනවා කියලා. නමුත් මේ ලෝකයේ ඇතැම් හිස්පුරුෂය මොකද කරන්නේ? සීලෙන් පනවනවා සමාධියත් ප්‍රඥාවත්. තථාගත භාෂිතය අභිභවනවා. එදාට මොකද වෙන්නේ? එදාට බුදුරජාණන් වහන්සේගේ මාර්ගය නෙවෙයි නිගණ්ඨයන්ගේ මාර්ගය යන භික්ෂු පිරිසක් බිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාග විරාගයයි. රාග විරාගය පිණිසයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් රාග විරාගය මේ රාගය දුරු කරගන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන් මිස සීලෙන් නෙවෙයි. සීලෙන් රාගය දුරු කරගන්න පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ලෝකයට. එහෙනම් ශික්ෂාපද ටික සමාදන් වෙන්න කියලා සමාදන් වෙයල් ඔන්න ඔය ශික්ෂාපද ටික හොඳට රැකගෙන හිටපල්ලා. එතකොට උඹලගේ රාගය දුර වෙයි කියලා දේශනා කරනවා. අනුශයන් අසන්න පුළුවන් ද ශික්ෂාපද වලින්? උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනා කළේ පටිසමුපාදේ දේශනා කළේ ත්‍රිලක්ෂණේ දේශනා කළේ ඇයි? රාගය දුරු කරගන්න පුළුවන් අවබෝධයෙන් විතරයි. වෙන ක්‍රමයක් නැහැ. ඉස්සෙල්ලම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන රාගය දුරු කරගන්න නම්. ලෝකෝත්තර සම්මාදිටියටපත් වෙන්න ඕන. එන ලෝකෝත්තර සම්මාදිටියටපත් නොවෙච්ච තැන රැකෙන සීලය මොකද්ද? ඒක ඇවිල්ලා වත සීලයක්, වෘත සීලයක්, සීලබ්බත පරාමාසයම තමයි.
නිසාන්නේක හොඳින් තේරුම් ගන්න ඕන. එහෙනම් අන්න බුදුපියාණන්සේ රාග විරාගයේ පිණසයි ධර්මයේ දේශනා කළේ කුමක් හේන්ද? සත්‍යය මේ සසරි සැරිසරන්නේ ආස්වාදයේ මුල් කරගෙන. සත්‍ය වශයෙන්ම ගත්තොත් ඒ සත්‍ය මුලාවට පත් වෙලායි සැරිසරන්නේ. එහෙම නැතුව සත්‍ය වශයෙන් මේ සත්‍යයේ භවෙන් භවයට ගමන් කරන එහෙම කතාවක් එහෙම නෙමෙයි. ඒ ඒ නාම රූප හෙවත් ඒ ඒ පංච උපාදාන ස්කන්ධය තුළ තෘෂ්ණාවෙන් සකස් වෙනව සත්‍යයේ. ඒ සත්‍යයත් ඒ ඒ මොහොත තුළ තෘෂ්ණාවට අනුකූලව සකස් වෙන සත්‍යයක් මිසක් ඒකී අවිපරිණාමී සත්‍යයක් ඒ පංච උපාදාන ස්කන්ධය තුළක් නැහැ. එහෙනම් මරණයෙන් පසු කොහේ සත්‍යයක් උපදින්ද? මරණයෙන් පසු ඒකී සත්‍යයක් කොහින්ද? ඒ පවතින පංච උපාදාන ස්කන්ධය තුළත් ඒකී සත්‍යයක් නොමැති කොට. ඒ ඒ මොහොතේදී පංච උපාදාන ස්කන්ධය කෙරෙහි පවතිනා චන්ද්‍රාගයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයට කියනවා තෘ සත්‍යය කියලා. එතකොට එකම සත්‍යයක් නෙවෙයි ඉන්නේ. පංච උපාදාන ස්කන්ධයේ සියවතාවක් චන්ද්‍රාගයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ සියවතාවෙන්නේ සත්‍යෝ සිය දෙනෙක්. ඒකයි මොහොතක් පාසා භවය වෙනස් වෙන්නේ. සත්‍යයක් යනාදි වශයෙන් ඒකීය වශයෙන් පරමන්න සත්‍යයක් නෑ. එහෙම ගත්තොත් එහෙම එනම් මරණින් පස්සේ මේ අහවලා මෙහෙමයි උපදින්නේ කියලා අපිට මැරෙන්න ඉස්සෙල්ලම කියත හැකියි. මොකද භවය එහෙනම් අපිට කලින්ම දකින්න පුළුවන්. එහෙම බෑ පින්නතුනි. එහෙනම් යම්කිසි අපි හිතමුකෝ සම්මුතික වශයෙන් ඉපදිච්ච දවසින් ඉඳලා කෙනෙක් මැරෙනකම් කාලය තුල ඒ සිතේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටිසම්පාදේ ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා සත්‍යයක් සකස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සත්‍යයක් සකස් වෙනවා. එහෙනම් ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සකස් වෙන සත්‍ය කියන්නේ ඒකීය සත්‍යයක් නෙමෙයි. ඒ ඒ මොහොතේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි පවතින තෘෂ්ණාවේ ස්වභාවය තමයි සත්‍ය කියන්නේ. එහෙනම් පංච උපාදාන ස්කන්ධය කෙරෙහි හැම මොහොතකම එකම ආකාරයේ ඒකීය ආකාරයේ තෘෂ්ණාවක් පවතින්නේ නැහැ. රූප කෙරෙහි වේදනා කෙරෙහි සංඥා කෙරෙහි සංඥා රූප කෙරෙහි වේදනා කෙරෙහි සංඥා කෙරෙහි සංකාර කෙරෙහි විඥාන කෙරෙහි පවතින චන්ද්‍රාගයේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය තුළ මොහොතින් මොහොත වෙනස් වෙන සත්‍යයක් කියන්නේ ඒ නිසායි අපි සම්මානේ සම්මුතික ලෝකයේ තුළ අපි කියන්නේ තව කෙනෙක් අඳුර ගන්න බෑ ලේසියෙන් විශ්වාස කරන්න බෑ තේරුම් ගන්න බෑ නදි වශයෙන් මේ හිටපේ කන්නේ මේ ඉන්නේ කියලා. එහෙනම් තව කෙනෙක් තුළ කොහේ දකින්නද ඒකීය සත්‍යයක්? ඒ ඒ මම කියලා ගත්තා වූ පංච උපාදාන ස්කන්ධය තුළවත් එහෙම එකක් නැතිකොට එහෙනම් මොනතරම් මූලාවද්ද මේ තියෙන්නේ? එහෙනම් ඒ ඒ මොහොතේ අවිජ්ජාවට අනුකූලව තෘෂ්ණාව සකස් වෙනවා. තෘෂ්ණාවට අනුකූලව ඒ මොහොතේ විද්‍යමාන වන්නා වූ සත්‍යයේ ස්වභාවය තීරණය වෙනවා. එහෙම නැතුව ඒකීය සත්‍යයක් ඉන්නවා එහෙම නෙමෙයි. ඒකීය සත්‍යයක් නොමැතන කොහොමත් ආත්මය පනවන්න හේතුත් නැහැ. එහෙනම් අන්න නුවණින් දකින්න ඕන මෙතන සිද්ධ වෙන ක්‍රියාදාමයේ හේතුඵල ක්‍රියාදාමයක් පමණයි. එහෙමනම් අන්න අපිට දැන් මෙතන වැදගත් වෙන්නේ වේදනා තුනෙන් සෝමනස්ස සහගත සුඛ වේදනාව කියන එකයි. මොකද තණ්හා පවතින්නේ සෝමනස්ස සහගත සුඛ වේදනාව සම්බන්ධයෙන්. දොමනස්ස සහගත දුක වේදනාව සම්බන්ධයෙන් හටගන්නේ පටිගය. ඊළඟ විචිකිච්ඡා ඊළඟට ඊළඟ අදුක්කම සුඛ වේදනා සම්බන්ධයෙන් හටගන්නේ විචිකිච්ඡාව උද්දච්ච කුච්චය. එහෙනම් රාගය නිසා සැප වේදනා උපදිනවා, දේශය නිසා දුක් වේදනා උපදිනවා, මෝහය නිසා අදුක්කම සුඛ වේදනා උපදිනවා. එහෙනම් නුවණින් දකින්න ඕන දැන් අපට ඔතන තණ්හාවෙන් මේ සිත ඇලෙන්නේ, තෘෂ්ණාවෙන් ඇලෙන්නේ, සෝමනස්ස සහගත සුඛ වේදනා වෙහිනම් අන්න එක ගැන අපි විමර්ශනය කරනවා නිදික පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන. එහෙනම් වේදනා පත්‍ය තණ්හා කිව්වහම මේ සිත ඇලෙන්නේ සැප වේදනාවටයි. මොකද සැප වේදනාව සෝමනස්ස සහගත සුඛ වේදනා එවත් ආස්වාදේ. එහෙනම් ආස්වාදයටයි ඇලෙන්නේ. එහෙනම් ආස්වාදේ හට ගන්න ආකාර හයක් තියෙනවා. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං චක්කුස්ස ආස්වාදෝ යංකෝ සෝතම් පරිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං සෝතස්ස ආස්වාදෝ යනාදි වශයෙන් ඒවා උපසංහරති. ඒ විදිහට ඇහැ කරන ආසය දිව ශරීරේ මනස යන හය ආකාරයට වනෝනින් දකින්න. යම්කිසි රූපයක් ඇහැ සමග චන්ද්‍රාගෙන් ස්පර්ශ වුණාද එහි හට ගන්නවා සෝමනස්ස සහගත සුඛ වේදනාව. යම්කිසි සද්දයක් ඇහැ සමග යම්කිසි සද්දයක් කන සමග චන්ද්‍රාගෙන් ස්පර්ශ වුණාද එහි හට ගන්නවා සෝමනස්ස සහගත සුඛ වේදනාව. ඒ කණි ආස්වාදේ.
ඇහැ චන්දරාගෙන් රූපයක් ස්පර්ශ කළොත් එතන හට ගන්නවා ඇහි ආස්වාදය. කන සද්දයක් චන්දරාගෙන් ස්පර්ශ කළොත් එතන හට ගන්නවා කණේ ආස්වාදය. අනාදි වශයෙන් ඔය විදිහට ඇහැ කන නාසය දිව ශරීරේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන එකට එකක් චන්දරාගෙන් ස්පර්ශ වුණොත් එතන හට ගන්නා වූ වේදනාවට කියනවා සැප වේදනාව සෝමනසාගත සුඛ වේදනාවත් ආස්වාදී. ඒ ద్వාරයට අනුකූලව ඒ ආස්වාදී නම් කරනවා. චක්කු ద్వාරයෙන් හටගත්තොත් එහි ආස්වාදී. චක්කුස ආසාදු. සෝත ద్వාරයෙන් හටගත්තොත් කණ ආස්වාදී යන ආදි වශයෙන්. නමුත් අපි නුවණින් දකින්න ඕනේ ඇහැකර නාසය දිව ශරීරයේ මනස කියලා ద్వාර වශයෙන් නම් කළාට මේ ආස්වාදී සකස් වෙන්නේ සීතේ. මේ හයම ප්‍රසාද රූප හරහා ප්‍රසාද රූප පහයි වස්තු රූපය හරහා සම්බන්ධ වෙන්නේ සිතට. අවසාන. එහෙනම් මේ ඒ ඒ ద్వාරය අනුවයි ඒක වෙනස් නම් කළේ. මොකද ඒකේ විවිධත්වයක් පේන නිසා. එහේ ආස්වාදේ කණේ ආස්වාදේ යන ආදී වශයෙන් පේනවා. සත්‍යය එහැ පරිහරණය කරමින් සතුට විඳින ආකාරය පේනවා. කන පරිහරණය කරමින් සතුට විඳින ආකාරය පේනවා. නාසය දිව ශරීරය මනස පරිහරණය කරමින් සතුට විඳින ආකාරය පේන නිසා ඒ විවිධත්වයක් පේන නිසා ඒ ආකාරයෙන් ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ යන ආදී වශයෙන් ආස්වාදේ පණවනවා. එහෙනම් ඔන්න ඔතනදී ඔය චක්කු සම්පස්සජා වේදනා කියුවාම ඔතන ඔය තණ්හා පත්‍ය උපාදාන දක්වා යන්නේ. උපාදාන පත්‍ය භව දක්වා යන්නේ. භව භව පත්‍ය ජාති දක්වා යන්නේ. ජාති පත්‍ය ජරා මරණ දක්වා යන්නේ. මොන සෝමනස් මොන සම්පස්සජා වේදනාද කියලා බලන්න ඕන. චක්කු සම්පස්සජා වේදනා කියන්නේ මාත්‍රකාව. එහෙනම් සෝමනස් සහගත චක්කු සම්පස්සජා වේදනා රාග සම්පස්සජා වේදනා. ඒ කියන්නේ සතුට දනවන්නා වූ රාගයේ සහිත ඇහත් රූපයත් අතර ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනා. එහෙනම් අපිට ඔකට කියන්න පුළුවන් රාග සම්පස්සය ඇහැ නිසා හටගත්තා වූ චක්කු සම්පස්සජා වේදනා මොන සම්පස්සජා වේදනාවද? රාග සම්පස්සජා වේදනා. එහෙනම් ඇහත් රූපය චන්ද්‍රාගෙන් ස්පර්ශ වුණාම එතන හටගන්නා වූ ස්පර්ශයට කියනවා චක්කු සම්පස්සේ රාග සහගත චක්කු සම්පස්සේ. මෙන්න මේ රාග සහගත චක්කු සම්පස්සේ නිසා හටගන්න අම්බිසි වේදනාවක් ඇතනම් අන්න ඒක තමයි චක්කු සම්පස්සජා වේදනා. අන්න ඒකටයි හිත ඇලෙන්නේ. සැප වේදනාවටයි ඇලෙන්නේ හිත. එහෙනම් වේදනා අපච්චා තණ්හා කිව්වහම දැන් ඔබ නුවණින් දකින්න ඕනේ එහෙනම් වේදනා හයක් තියෙනවා සිත ඇලෙන. ඒ තමයි ඇහි ආස්වාදය, කණේ ආස්වාදය, නාසය ආස්වාදේ, දිවේ ආස්වාදේ, කය ආස්වාදේ, මනසේ ආස්වාදේ. ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ ආස්වාදේ. හය ආකාරයක ආස්වාදයක් ජනිත වෙනවා. මෙන්න මේ ආස්වාදය තමයි ඔතන සම්පස්සජා වේදනා යන දවසෙන් දක්වන්නේ. ඔතනත් මම ඉස්සෙල්ලා පැහැදිලි කළා ඔබට තුන් ආකාරයක සම්පස්සජා වේදනා තියෙනවා. ඔතනින් සෝමනස්ස සහගත වේදනාව තමයි ගන්නේ අපි. තණ්හා පත්‍ය උපාදානං කියලා පටිසම්පාදේ ඒ ගොඩනැගෙන පරිසම්පාදයට අදාළව. එහෙනම් අන්න සැප වේදනාවට තමයි ඇලෙන්නේ. වේදනා පත්‍ය තණ්හා. එහෙනම් අන්න ඇහි කනි නාසයේ දිවේ ශරීරයේ මනසේ ආස්වාදයේ නිසා හටගන්නව මොකද්ද? තණ්හාව. වේදනා පත්‍ය තණ්හා ආස්වාදයටයි මේ ඇලෙන්නේ හිත. වෙන කිසිවකට නෙවෙයි. ආස්වාදයට සම්දිත්තිකෝ ධර්මයේ තමන් තුළින් දකින්ද තමන්ගේ හිත යමක ඇලිලා තියෙනවා නම් ඒ ආස්වාදය නිසායි. යමකින් යමකින් ආස්වාදය යංකෝ පටිච්ච උප්පදි සුඛ සෝමනසං අයං ආසාදෝ. යමක් නිසා යමක් හේතුවෙන් සෝමනස්සාගත සුඛ ස්වභාවය හටගනීද ඒ තමයි ඉහි ආස්වාදේ. එහෙනම් යමක් නිසා සිත ඔය සෝමනස්සාගත සතුට විඳීද එහෙනම් ඒ කාන්තේම ඒ ප්‍රපංචය ඒ සිත විසින් රාගින් ස්පර්ශ කරලා තියෙනවා. සෝමනස්ස සහගත සුඛ සහගත සෝමනස්ස සහගත සුඛ වේදනාව සතුට දනවන්නා වූ සැප වේදනාව. එහෙනම් මෙන්න මේකටයි හිත ඇලෙන්නේ. රාග සම්පස්සයෙන් තමයි කහට ගන්න. එහෙනම් පින්වතුනි ආස්වාදය සැපයි කියලා අපි අරන් තියෙනවා. දැන් බලමු ආස්වාදය මොකද කරන්නේ කියලා. ආශ්වාදය නිසායි තණ්හා හටගන්නේ. වේදනා පච්චා තණ්හා සැප වේදනාවට හිත ඇලිනවා. දැන් මොකෝ වෙන්නේ? තණ්හා පච්චා උපාදාන. ඒ තණ්හා නිසා අරහ ආකාරයේ තණ්හා නිසා
අර 108ක් වශයෙන් ප්‍රවේද වශයෙන් හට ගන්නා වූ අර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ආදී වශයෙන් ප්‍රවේද වශයෙන් හට ගන්නා තණ්හා නිසා මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදානං යන ආදී වශයෙන් අර උපාදාන සකස් වෙනවා. දැඩි බලලා ගැනීම. ඊට පස්සේ මොකද වෙන්නේ? උපාදාන පත්‍ය භව යන ආදී වශයෙන් කර්ම භවය සකස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භව පත්‍ය ජාති වශයෙන් ඊට අදාළ ජාතිය සකස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ යන ආදී වශයෙන් ඒ ජාතියට අදාළ ජරා මරණ සකස් වෙනවා. 15 වෙනි. එහෙනම් දැන් ආශ්වාදය කුමක් දෝර්ම කරලා දෙලා තියෙන ජරාව මරණේ. ඒ ජරා මරණේ අතරතුරයි ශෝක පරිදේ දුක් දොමන සෝපාය සොක්කුටි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ඉපදුනා මොහොතින් මොහොත ජරාටපත් වෙනවා. ජරාටපත් වීමෙන් මරණය කරා යනවා. ඒ සමස්ත ජීවිතය පුරා ශෝකයේ පරිදේවේ දුක්ඛය දොමන සෝපායසේ අඩුවිඩි වශයෙන් පවතින. එහෙනම් දැන් අපිට පේනවා එහෙනම් මේ ආශ්වාදයේ සැපයි සැපයි කියලා අපි ගත්තේ. එහෙනම් දැන් පින්වතුනි ඔන්න ගැඹුරක් දකින්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූල වන ගැඹුරු තැනක් දැන් දකින්න. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේදී අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වශයෙන් මොකද පෙන්වා දෙන්නේ? යෝ තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය මොකද්ද? යෝ තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ තෘෂ්ණාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්න ඕන. අශේෂ විරාග නිරෝධෝ තෘෂ්ණාව ශේෂයක්වත් ඇසුරු නොකරමින් නිරුද්ධ කරන්න ඕන. ඒකිවේ දැන් බලමු මොකද්ද කියන්නේ කියලා. චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ තෘෂ්ණාව අත්හැර දමන්න ඕන. සහමුලින්ම බැහැර කරන්න ඕන. ඒ තෘෂ්ණාව කෙරෙහි පවතිනා වූ සියලුම ආකාරයේ ඒ සම්බන්ධතා බිඳ හරින්න ඕන. අනාලයෝ ආලයෙන් තොර වෙන්න ඕන. තෘෂ්ණාවෙන් තොර වෙන්න ඕන, ඇල්මෙන් තොර වෙන්න ඕන. එනම් දුක්ඛ නිරෝධාර සත්‍ය වශයෙන් අන්න භාගතුන් හසේ පෙන්වන තෘෂ්ණාව ශේකලිය යුතු බව. තෘෂ්ණාව ශේවීමෙන් තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අන්න දැන් අපි පටිසමුප්පාදයට ගලපනවා. දැන් පටිසමුප්පාදයට අනුව බලමු. දැන් අපි එහෙනම් තෘෂ්ණාව අවසන් වෙන්නට ඕන. භවය අවසන් වෙන්නට නම්, ජාති අවසන් වෙන්නට නම් ඔබට පේනවනේ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ යන ආදී වශයෙන්. එහෙනම් දැන් මේ තණ්හාව ෂේ වෙන්නට ඕන සසර ගමන අවසන් වෙන්නට නම්. එහෙනම් දැන් අපි බලනවා දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව නිරුද්ධ කරන්න කියලානේ. එහෙනම් දැන් අපි බලමු තණ්හාවට හේතුව. අන්න එතකොට අපට පේනවා ආශ්වාදේ. එහෙනම් ආශ්වාදේ තමයි තණ්හාවට හේතුව, තණ්හාවේ සමුදය. එහෙනම් ආශ්වාදේ නිරුද්ධ වෙන නම් මොකද වෙන්න ඕන? වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. එහෙනම් ආශ්වාදේ නිරුද්ධ වෙන්න ඕන, තණ්හා නිරුද්ධ වෙන්න නම්. අන්න එහෙනම් ආශ්වාදේ නිරුද්ධ වෙන්න නම් දැන් ආශ්වාදේ සැපයි සැපයි කියලා ආශ්වාදේ ආනිසංස දකින්නකම් එහෙනම් ආශ්වාදේ උදා වෙනවා. ඒ සැපයි කියන මූලාසගත මානසිකත්වයේ තියෙන්නේ අඥාන චින්තනය, අසත්පුරුෂ චින්තනය. ඒ නිසා මොකද වෙන්නේ? ඉගෙන අසත්පුරුෂය කිව්වේයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේ පිළිගන්න කැමති නැතිකම. අසත්පුරුෂය කිව්වේ. අසත්පුරුෂය ශ්‍රද්ධාවෙන් තොර පුරුෂයා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැති එක. උන්වහන්සේ දේශනා කරාට මේ කාමයේ දුකයි ආස්වාදේ දුකයි කියලා. දැන් ඕවා දැකලා නැතුව ඇහිලා නැතුව එහෙම නෙවෙයි. ඔය අන්තර්ජාලයට යන තරුණ පිරිස ඉන්නවා. ඒ අය මේව පරීක්ෂා කරගෙන යනකොට ඕන තරම් අපි ඔය උතුම් වූ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කළා දාලා තිනවා YouTube එකේ එහෙම විවිධාකාර මාතෘකා. මේ ආස්වාදී දුක ගැන, කාමයේ දුක ගැන. ඔබ බලන්නේ වන්නේ. ඇයි ඒ? බුද්ධ වචනේ පිළිගන්න තරමට ගෞරවයක් වෙලා නැහැ හිතේ. අසිරිමත් වූ භාගවතුන් වහන්සේ නැමැති මහා ශාස්ත්‍රවරයන් වහන්සේගේ ප්‍රඥාවට වටිනාකමක් දෙන්න, එහෙම නැත්නම් ඊට අංකයක් දෙන්න කැමති නැහැ. ඒකට කියන අපි ගණන් ගන්නෑ කියලා, ගාණක් දෙන්නේ නැහැ. ගන්නකට ගන්න කැමති නැහැ, නිකන් දුන්නත් එපා කියනවා. එහෙනම් අන්න ඒ වගේ අසත්පුරුෂයන්, අසත් ශ්‍රද්ධාවෙන් තොර පුරුෂයන්ට මේ ධර්මයේ කොහොමඩවත් වැටහෙන්නේ නැහැ.
එහෙනම් ඒ ඇයිට මේ ආස්වාදයේ පේනිසපක් හැටියට එහෙනම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගත්තාම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව පේන්න පටන් ගන්නවා පටිසමුප්පාද න්‍යායට බහ බැලුවාම මේ ආස්වාදය මේ ජරා මරණ ශෝක පද දුක් දෝමන සුපායාස යන සියලු දුක් උදා කරන සමුදය කරන ධර්මයක් බව එහෙනම් ඒ අනුසාරයෙන් දකින්නවා මේ ආස්වාදය යන දුක බව කුමක් හේින්ද එහි ඵලයේ අවසාන ඵලය මොකද්ද දුක අවසාන විග්‍රහයි දුක එන යමකින් යමකින් දුක උදා වෙනවා නම් ඒ දුක උදා කරන ධර්මයේ ප්‍රඥාවන්තයව කවදාවත් සැප කියලා කියන්නේ නැහැ ඒකට කියන්නේ දුක කියලා උපමාවක් කිව්වොත් එක්තරා බේබද්ද ටිකක් මත්පැන් බීලා වැටිලා ඉන්නවා කුණු කානුවක මේ සියලු බේබද්ද හොඳටම මත් වෙලා ඉන්නේ හොඳටම මත්පැන් බීලා මත් වෙලා අවසිහියෙන් ඉන්නේ නන් දොඩොමින් ඉන්නේ විකාර දොඩොමින් ඉන්නේ දැන් මේ බේබද්ද තමන්ගේම ඇඟුඩ වමනේ දාගෙන ඉන්නේ සමහරු නිර්වස්ත්‍රින් ඉන්නේ සමහරු බාගට ඇඳුන් නැතුව ඉන්නේ සමහරුගේ ඇඟුඩ බල්ලොත් ලැගලා අසුචිත් දාලා මේ විදිහට ඉන්නේ කියලා හිතමුකෝ කිසිම මනුස්ස පාටක් නැහැ මල පෙරේතු ටිකක් වගේ පේන දැන් ඔතෙන්ට එන ඥානවන්තේ මේ ගැන කල්පනා කරන බලලා මෙතුමාට පේනවා මේ අනේ වටිනා මනුෂ ජීවිත ටිකකට වෙච්ච දෙයක් උතුම් මනුෂ ජීවිතයක් උදා කරගත්තා නමුත් අර්ථයක් පසක් කරලා දෙන්න කෙනෙක් හිටියේ නැති නිසා මේ අසත්පුරුෂයෝ මේ අසත් ධර්මයන්ට රැවටිලා මත්පැන් සැපයි කියලා හිතාගෙන බිව්වා දැන් බිව්වට පස්සේ මොකද වෙන්නේ මේ මනුෂ භවය මනුෂ ගති ඔක්කොම පහවෙලා ගියා දැන් පෙරේත ගතියකට පරිවර්තනය වුණා ජීවත් වෙන කාලය තුලම දැන් මල පෙරේතෙක් වෙලා ජීවත් වෙනවන කාණුයි මලපෙරේතයට සිහියක් නැහැ මලපෙරේතයන්නේ සිහි විසක්ඥ වෙලා මලපෙරේතයෝ ඉන්නේ ඥානියක් නැහැ වික්ෂිප්ත මනසකින් ඉන්නේ හැමතිස්සෙම හඬමින් දඩමින් වැළපෙමින් ඉන්නේ කේන්ද්‍රගාමින් හූල්ලමින් ඉන්නේ කිසිම සතුටක් නැහැ දැන් මේ වගේ මලපෙරේතයෝ ටිකක් තමයි මේ එකෙක් කේන්ද්‍රගාන එකෙක් අඬනවා එකෙක් වැළපෙනවා එකෙක් පොළවේ පස් කනවා හොඳටම බීලා දැන් මෙතෙන්ට එනවා ඒ ඥානවන්ත මනුෂයා ඔහු කල්පනා කරනවා අනේ වෙච්ච දෙයක් කොච්චර උතුම් මනුෂ භවයක්ද මේ පෙරේත භාවයකට හැරිලා තියෙන්නේ කුමක් නිසාද මේ මත්පැන් නිසා හැබැයි බේබද්දෝ කොච්චර කංගෙදිරි ගෑවත් ඇඬුවත් වැළකුණත් තව කසිපු ටිකක් දෙන්නද කියලා ඇහුවොත් හා කියනවා තව ටිකක් ගේනද කියලා ඇහුවොත් එපා නම් කියන්නේ තව ගේන්න කියනවා සැපයි කියනවා එතකොට එච්චර විනාශයකට පත් වෙලා ඉඳගෙනත් එච්චර පහත් පිළිකුල් තත්වයකට පත් වෙලත් අදම මුග්ධ භාවයකට පත් වෙලත් ඒ අසත්පුරුෂය ටික තවත් ඉල්ලන්නේ කසිප්පුමයි. ඇයි ඒ? ඒ අසත්පුරුෂයන් හිතෙන්නේම ඒ මත්පැන් නිසා උදා වෙන්නේ සපක් කියලා. අර කුණු කාණේ වැටිලා අසුචි සහිත වතුර කටටුඩින් යනවා. බල්ලොත් ඇඟ පුරා ලෙව කනවා. ඇඟ පුරාම වමනේ දාගෙන මල පෙරේතෙක් කියලා අර කුණු කාණේ වැටලින බේබද්දන්ට හිතෙන්නේම අපි සපක් විඳින්නේ කියලා. ඒ නිසා තවදුරටත් මත්පැන් ගෙනත් දෙන්නද කියලා ඇහුවොත් ගෙනත් දෙන්න දෙයියෙක් කියලා කියයි. එතකොට එහෙනම් අන්නර සිහිබුද්ධියෙන් ඉන්න පුරුෂයාට ඒ ඥානවන්ත පුරුෂයාට පේනවා මේ වටිනා මනුස්ස භවයේ නැසලා මේ ආකාර දුකකට විපතකට මේ සත්‍යයන් ඇද දැම්මේ මත්පැන් කියලා. එහෙනම් ඒ ඥානවන්තයා කිසිම කලක ඒ මත්පැන් වලට සැපයි නම් කියන්නේ ඔහු කියන්නේ දුක කියලා ඒක. මොකක් නිසාද යත් ඔහුට පේනවා සිහිබුද්ධියෙන් බැලුව නිසා මේ මත්පැන් නිසා මේ පුද්ගලයන්ට සිද්ධ වෙච්ච විනාශය ඔවුන්ට දුකක් අත් වෙලා තියෙන්නේ හැබැයි ඔවුන්ට ඒක දුකක් වශයෙන් පේන්නේ නැහැ කුමක් හේඳියත් විපරීත භාවයට පත් වෙලා ඉන්නේ මත්පැන් නිසා මත මතින් මනස මත් වෙලා විපරීත වෙලා තියෙන්නේ විපරීත වෙච්ච නිසා ඔවුන්ට පේන්නේ දුකක් කියලා ඔවුන්ට පේන්නේ සැපක් කියලා නිසා තවත් මත්පැන් ඉල්ලන්නේ එහෙනම් පින්වතුනි අන්න බලන්න දැන් මෙතන වෙනසක් තියෙනවා මොකද්ද සිහිබුද්ධියෙන් ඉන්නවර ඥානවන්ත පුරුෂයාට මත්පැන් දුක වශයෙන් පේන කුමක් හේඳියත් එන් උදා වෙලා තියෙන විපත දිහා නුවණින් බැලුවාම හි ආදීනව බැලුවාම නමුත් සිහිබුද්ධිය බිඳගෙන මොට වෙලා ඒ මත්වෙච්ච මානසින් යුක්තව ප්‍රමාදයට පත්වෙච්ච අසත්පුරුෂය ටිකට මත්පැන් පේන්නේ සැපක් හැටියට ඔවුන්ට මොකද්ද පේන්නේ මේ උන්ට සැප උදා වෙලා කියලා
එහෙනම් මෙන්න මේ විදිහට මේ ලෝකෙත් ඉන්නවා මේ බේබද්දෙක් සහ මේ මත් නොවු පුරුෂයෙක් මත් වූ පුරුෂයෙක් සහ මත් වූ අසත් පුරුෂයෙක් සහ මත් නොවු පුරුෂයෙක් ඉන්නවා මත් වූ පුරුෂයා කවුද ඒ තමයි මේ කාමයෙන් මත් වෙච්ච ලෝක සත්‍යයා හරියට අර කාණු වෙන බේබද්දා වගේ මත් වෙලා ඉන්නේ සිහි බුද්ධිය බිඳගෙන ඉන්නේ මොට වෙලා ඉන්නේ ඒ නිසා ඒ අසත් පුරුෂයාට පේන්නේ නැහැ මේ කාමයේ දුකක් කියලා පේන්නේම සැප කියලා ඇයි ඥානෙ උදා කරගන්න වැරෑයම් කලේම නැහැ අසත්පුරුෂයමයි අසුරු කලේ අසත්පුරුෂය හැමදාම කිව්වේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා බේබද්දු තව බේබද්දේ තව බේබද්දේට ජීවිතේට කියනවාද මත්පැන් දුකයි කියලා බේබද්දේ තව බේබද්දේට කියන්නේ මත්පැන් සැපයි කියලා කවදා හරි දවසක උතුම් වූ උසස් වූ ඥානවන්ත වෛද්‍යවරයෙක් හම්බුනොත් තමයි ඔහුට අහගන්න ලැබෙන්නේ මත්පැන් දුකයි කියලා නමුත් ඇසුරු කරන්නේම බේබද්දු නම් විනාශ වෙලා ඒ මත්පැන් නිසාම වලපල්ලට යන කම්මත් ඒ අසත්පුරුෂයාට කවදාවත් අහන්න හම්බෙන්නේ නැහැ මත්පැන් කියන්නේ දුකක් කියලා මත්පැන් කියන්නේ දුක කියලා මත්පැන් සැප වශයෙන්මයි එහෙනම් ඒ අසත්පුරුෂයෝ අසත්පුරුෂ යාළුවෝ ඔහුට මැරෙන තුරුම කියන්නේ එහෙනම් පින්වතුනි මේ විදිහට මේ ලෝක සත්‍යොත් අසත්පුරුෂයෝම නම් ඇසුරු කරන්නේ කිසිම කලෙක බුදුපියාණන් වහන්සේගේ නාමයෙන් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකේ සත්පුරුෂයෙක් මුණ ගැහෙන්නේ නැත්නම් එතෙක් කල ඒ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ කාම ආස්වාදයේ සැපක් කියලා කොහොමක හේින්ද යත් මත් වෙලා හිටපු නිසා බේබද්ද දකින්න මත්පැන් වල ආනිසංස පැත්ත විතරයි ආස්වාදයේ පැත්ත විතරයි බේබද්දාට සිහි බුද්ධියක් නැති නිසා ඥානිය මොට වෙච්ච නිසා බේබද්දට පේන්නේ නැහැ මත්පැන් වල ආදීනව ඒ වගේ ලෝක සත්‍යයත් අපිරිසුදු සිතකින් වාසය කරන නිසා සමාධිය විදගත්තා වූ මනසකින් වාසය කරන නිසා බේබද්දාටත් ඥානිය පහළ වෙලා නැහැ ලෝක සත්‍යයටත් ඥානිය පහළ වෙලා නැහැ එහෙනම් ලෝක සත්‍යයගේ ඥානිය මොට වෙච්ච සිතකින් දකින්නේ කාම ආසාවේ සැපයි කියලා කිසිම කාලයක ඔහුට දකින්න හැකියාවක් නැහැ මේ කාම ආසාවේ දුක වශයෙන් මොකක් හේින්ද යත් ඇසුරු කලේම එබඳුම අඥානියෝ නිසා ඇසුරු කලේ එවනු අසත්පුරුෂයෝ නිසා ඒ සියලු අසත්පුරුෂයෝ කිව්වේ ඇහැ පිනවන එක කන පිනවන එක නාසය පිනවන එක දිව පිනවන එක කය පිනවන එක මනස පිනවන එක සැපක් කියලා ඒ අසත්පුරුෂය හැමදාම ආරාධනා කළේ සැප විඳින්න වරිල්ලා කියලා අපි උඹලට ඇති වෙනකන් සැප දෙන්නම් කියලා අපි උඹලගේ ඇහැ පිනවන්නම් කන පිනවන්නම් උඹලගේ ළඟම ඥාතියවල සාලෙම ළඟගෙන ඉන්නම් මරණයට පත් වෙනකම් ළඟගෙන ඉන්නම් මැරුණට පස්සේ නිරයට ඇදගෙන යන්නම් කියලායි කිව්වේ. ඒ අසත්පුරුෂයයි කතාව පහල එක විශ්වාස කරලා අසත්පුරුෂ සත්පුරුෂය කියලා වර්ධව වටහාගෙන යාළු මිත්‍රෝ ඥාති හිත මිත්‍රාදීන් කියලා අසත්පුරුෂයන් එක්කම කරටස දාගෙන වැළඳගෙන ජීවත් වෙලා සියලු දෙනා මරණයෙන් පස්සේ නිරයට ගියා. සහ යනවා. එහෙනම් තථාගතයන් වහන්සේ නැමැති අසිරිමත් වූ මහා වෛද්‍යවරණන් වහන්සේ මුණ ගැහිච්ච දවසටයි ලෝක සත්ත්වය නැමැති බේබද දැනගන්නේ කාමයේ නැමැති මත්පැන් විනාශයක් කියලා දුකක් කියලා දුක කියලා විනාශය කියලා අන්න දැනගන්න. එහෙනම් ඒ දවසේ එනකම්ම හිතාගෙන ඉන්නේ මොකද්ද මත්පැන් එහෙම නැත්නම් මේ කාමය අර බේබද්දා වෛද්‍යවරයෙක් මුණ ගැහෙනකම් හිතන් ඉන්නේ මත්පැන් සැපක් කියලා මේ වගේ සැපයි කියලා මේ වගේ කාමය සැපයි කියලාමයි හිතාගෙන ඉන්නේ ලෝක සත්‍යය කවදා හෝ දවසක අසිරිමත් වූ සම්මා සම්බුදු පියන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෙකු මුණ ගැහෙනකම් ඒ දවස එනකම්මත් ලෝක සත්‍යය කාමයටයි ආස්වාදයටයි වටිනාකම දීලා ජීවත් වෙන්නේ. ඒක තමයි සැප කියලා. ඒ වෙනුවෙන්මයි තමන්ගේ කාලය ධනිය ශ්‍රමය ඔක්කොම වැය කරන්නේ. දස පාරමිතා පුරලා උදා කරගත්ත මනුස්ස භවයේ නිස්සාර කාමියු දිසාමයි වැය කරන්නේ. සත්පුරුෂයෝ මුණ ගැහිලා උතුම් වූ අමා ධර්මය අවබෝධ කරගන්න දවස උදා වෙනකම්. එහෙනම් පින්වතුනි ඔන්න ඔබ දැක්ක දැන් එහෙනම් තෘෂ්ණාව ෂේ වෙන්නට නම් තෘෂ්ණාව නිරෝධ වෙන්නට නම් ආස්වාදේ නිරුද්ධ වෙන්න ඕන. ඒ ආස්වාදයට තමයි උතුර වේදනා කිව්වේ. වේදනා කිව්වේ මාතෘකාවයි. දැන් විග්‍රහ කළා පැහැදිලි ඇති. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධ. එහෙනම් තෘෂ්ණාව නිරුද්ධ වෙන්න නම් ආස්වාදේ නිරුද්ධ වෙන්න ඕන. වේදනා නිරුද්ධ වෙන්න ඕන. මොන වේදනාවද? සෝමනස්ස සාගත සුඛ වේදනා හෙවත් ආස්වාදේ. එහෙනම් ආස්වාදේ නිරෝධ වුණොත් තණ්හාව නිරෝධයි. එහෙනම් අපි දැන් වේදනාව ගැන කතා කළා. එහෙනම් ආස්වාදේ දුක වශයෙන් දකින්න ඕනේ ඇයි කියලා දැන් ඔබට වැටහුණා.
අද බණ අහපු කෙනෙක් තුනක් මේ කියපු ටික අහන් හිටියානම් මේ න්‍යාය ධර්මයට අනුකූලව ගල්ප ගන්න පුළුවන්කම තියෙනවා. ඔබම බලන්න පටිසමුපාදයට අනුව වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං සම්භවಂತಿ යනාදී වශයෙන් දුක්ඛස්කන්ධයේ පහළ නියමයේ තස්ස කෙවලස දුක්ඛස්කන්ධ සමුදය හෝති දුක්ඛස්කන්ධයේ සමුදය උනි. එනං ආස්වාදයේ සැපයි සැපයි කියලා ආස්වාදයේ ලුහු බැඳාම දුක්ඛස්කන්ධය මෙලව දුක පරලව දුක. එහෙනම් දැන් අපි ඊළඟට බලන්න ඕනේ දැන් වේදනාව නිරුද්ධ වෙන්න ඕන. වේදනාව නිරුද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? වේදනාවට හේතු වෙච්ච ප්‍රත්‍ය වෙච්ච ඒ සමුදය ධර්මයේ ප්‍රපංච ධර්මයේ නිරුද්ධ කරන්න ඕන. වේදනාව කුමක් ඇති කල්ලි සකස් වන්නක්ද? වේදනාව සකස් වෙන්නේ ස්පර්ශය නිසායි. නිකං ස්පර්ශනේ සම්පස්සය. එන සම්පස්සේ නිසායි වේදනාව සකස් වෙන්නේ. සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි වේදනාව සකස් වෙන්නේ. සම්පස්ස පත්‍ය වේදනා. එහෙනම් අපි දැන් බලමු ඒ ස්පර්ශයේ බුදු පියාණන් වහන්සේ ඒ පස්සේ බුදු පියාණන් වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ? උන්වහන්සේගේ බුද්ධ වචනයේ අසිරිමත් විවරණය මොකක්ද කියලා අපි දැන් බලමු. අන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? කතමෝච භික්කවේ පස්සෝ චෛමේ භික්කවේ පස්සකාය චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති භික්කවේ පස්සෝ. අන මාතුකා පස්සෝ ස්පර්ශේ පස්සෝ විග්‍රහ කරද්දි කියන්නේ සම්පස්සෝ කියලා දැක්කනි. චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ යනසෙන් එහෙනම් අන මාත්‍රකාව ස්පර්ශයයි ඉහි නිද්දේශ උද්දේශ නිද්දේශ උද්දේශය තමයි පස්සය නිද්දේශ පක් නිද්දේශ දක්වා එනකොට අපි දකින්නේ මේ මොන ස්පර්ශයද කියලා. එහෙනම් අන්නර සැප වේදනාව ජනිත වෙන්නේ කුමකින්ද? දැන් මං කිව්වා වේදනා තුනක් තිස්සෝ වේදනා. දැනටමත් ඒක පැහැදිලි ඇති. ඒ තිස්සෝ වේදනා සකස් වෙන්නේ සම්පස්ස තුනකින්. රාග සම්පස්සයෙන් සෝමනස්ස සාගත සුඛ වේදනාවත්, ද්වේෂ සම්පස්සයෙන් දෝමනස්ස සාගත දුක් වේදනාවත්, මෝහ සම්පස්සයෙන් උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සාගත අදුක්කම සුඛ වේදනාවත් සකස් වෙනවා. තුන් ආකාරයකට වේදනා සකස් වෙනවා තිස්සෝ වේදනා. මේ වේදනා තුනෙන් අපිට දැන් අවශ්‍ය කරන්නේ සෝමනස්ස සාගත සුඛ වේදනා පිළිබඳ විමර්ශනය කිරීම. අනිත් දෙක පොඩ්ඩක් අපි පැත්තකින් තියනවා. ඊළඟ සතියේක අපි පරිසම්පාදයක විග්‍රහ කරගමු. එතකොට දැන් අපි දකිනවා එහෙනම් මෙතන මොන සම්පස්සේද? නිකන් සම්පස්සේ නෙවෙයි රාග සම්පස්සේ. රාග සම්පස්සෙන් තමයි රාග සම්පස්සජා වේදනා යන අදිවසෙන් ආස්වාද වේදනාව සකස් වෙන්නේ. සෝමනස්ස සාගත සුඛ වේදනාව. එහෙනම් දැන් මෙතන පෙන්වන්නේ රාගයෙන් යුක්ත වෙහැයි රූපය ස්පර්ශ වෙන අවස්ථාව. චක්කු සම්පස්සේ කිව්වට මදි. දැන් චක්කු සම්පස්සේ තුන් ආකාරයකින් එනවා. ඉස්සෙල්ලත් මම පැහැදිලි කළා. රාගයෙන්, දේසයෙන්, මෝහයෙන් ඒ හැම අවස්ථාවකටම කියන්නේ චක්කු සම්පස්ස කියලා තමයි. රාගයෙන්, දේසයෙන්, මෝහයෙන් ඇහැ රූපයක් ස්පර්ශ වුණොත් ඒ අවස්ථාව තුනේදීම සකස් වන වේදනාවට කියන්නේ චක්කු සම්පස්ස ජා වේදනා. හැබැයි ඒ මොහොතේදී ඒ ස්පර්ශයේ පිණිස මුල් වෙච්ච අකුසල චිත්තය රාගයේද දේශයේද මෝහයේද කියන කාරණාව මත එතන ස්පර්ශය වෙනස් වෙනවා. රාගයේ මුල් වුණොත් රාග සම්පස්සජ වේදනා. දේශයේ මුල් වුණොත් දේශ සම්පස්සජ වේදනා. මෝහයේ මුල් වුණොත් මෝහ සම්පස්සජ වේදනා. චක්කු සම්පස්සය කියන්නේ මාතෘකාව. ඒ නිද්දේශ වශයෙන් රාග සම්පස්සජ වේදනා දේශ සම්පස්සජ වේදනා මොහ සම්පස්සජ වේදනා මොහ සම්පස්සජ වේදනා යන දිවසේ ඒ සම්පස්සේ විවිධතාව විභේදනය අපි දකින්න. එහෙනම් පිටුදුන ඕන නුවණින් බලන්න ඕන. ඔබ දැන් අපිට අවශ්‍ය කරන්නේ සෝමනස්ස සාගත සුඛ වේදනාව. ඒක ජනිත වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? මෙන්න මේ රාග සම්පස්සයෙන් තමයි සෝමනස්ස සාගත සුඛ වේදනාව ජනිත වෙන්නේ.
එහෙම නැත්නම් ආස්වාදයේ ජනිත වෙන්නේ රාග සංපස්සේ. ඒ කියන්නේ දැන් අපි යමක් රාගසිතකින් ස්පර්ශ කළොත් තමයි ඒ අරමුණ සැප රූපයක් හැටියට සැප අරමුණක් හැටියට අපිට දැනෙන්නේ. ඒක රූපයක් වෙන්නත් පුළුවන් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අදහසක් වෙන්නත් පුළුවන්. කුමක් වුණත් සැප ආස්වාදයක් අපිට දැනෙන්නේ. සැප රූපයක් සැප සද්දයක් සැප ගන්ධයක් සැප රසයක් සැප ස්පර්ශයක් සැප අදහසක් වශයෙන් මේ බාහිර ආරම්මන සැප වශයෙන් විකෘති වෙලා පේන්න ගන්නි දැනෙන්න ගන්නි කුමක් නිසාද? රාගයෙන් ඒ බාහිර ආරම්මන ස්පර්ශ වෙච්ච නිසා. එතකොට අපි මේ සැප රූපේ අනාදි වශයෙන් රැවටින ඔය අවස්ථාවේදී රූපේ සැපයක් නැහැ, රූපේ දුකකුත් නැහැ, රූපේ අදුක්කම සුඛ වේදනාවකුත් නැහැ. උදෙක් මේ රූපේ සැප රූපයක් වශයෙන් පේන්නේ ඇයි? එහෙනම් මෙන්න මෙතන තමයි ගැටේ තියෙන්නේ. ඔනතරත් ලොකු ගැටයක් තියෙන තැනක්. දැන් ওই රාග සංපස්සේ කියලා අපි කිව්වා. එහෙනම් මේ සැප වේදනාව ජනිත වෙන්නේ කොතනද? ඔන්න ඔය රාග සංපස්සේ ප්‍රත්‍ය කරගෙන පස්සපච්චය වේදනා. එහෙනම් පින්වතුනි මේ වටිනාම තැනක් හොඳින් අහගන්න තන් සුණාතු සාදුකම් මනසිකරුවත. වටිනා තැනක් ගැඹුරු තැනක්. රාග සංපස්සයෙන් තමයි රාග සංපස්සජා වේදනා හේවත් ආස්වාදේ සකස් කරන්නේ. එහෙනම් මෙන්න මේ රාග සංපස්සය තුල තමයි මේ මුලාව සැඟවිලා පවතින්නේ. රූපේ සැපයක් නැහැ. රූපේ සැප රූපයක් වශයෙන් විද්‍යමාන වෙන්න ගන්නේ මෙන්න මේ සංපස්සය නිසා. එහෙනම් මෙතන අපි සඳහන් කරන රාග සංපස්සජා වේදනා කියලා රාගයෙන් සිදුවන සංපස්සය. එකවි සංයෝජන සහිත ස්පර්ශය. එහෙනම් දැන් මෙතන රාගයෙන් සිදුවන ස්පර්ශයක් තියෙන. එහෙනම් රාගයේ සමග යෙදුණු ස්පර්ශයක් තියෙන. එහෙනම් මොන රාගයේද මේ? සංකප්ප රාගෝ පුරුෂස කාම. කාම ස්පර්ශය කිව්වොන අවස්ථාවට. එහෙනම් මොන රාගයේද මේ? සංකල්පීය රාගයේ ස්පර්ශ වෙන්නේ. එහෙනම් ඒ බුද්ධලයාගේ චිත්ත සංතානයේ පවතිනවා සංකල්පීය රාගයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නෙතේ කාමායනි චිත්‍රාණි ලෝකේ තිට්ඨන්ති චිත්‍රාණි තථේව ලෝකේ අතිත්ත ධීරා විනයන්ති චන්දන්ති. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, මේ බුද්ධලයාගේ කාමයේ කියලා කියන්නේ සංකල්පීය රාගයටයි. නිතේ කාමයන් චිත්‍රයන් ලෝකෙ මේ ලෝකෙ පවතින විචිත්‍රවත් භාවයට නෙමෙයි කාමයේ කියන්නේ. තිට්ඨන්ති චිත්‍රාණි තථේව ලෝකේ, ලෝකෙ පවතින විචිත්‍රත්වයේ එසේම තිබුණාවේ තිබෙද්දි. විනයන්ති චන්දන් අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තයෝ පඬිතුයෝ මොකද කරන්නේ? ඒ විචිත්‍රවත් ලෝකයේ පිළිවන් චන්දරාගේ දුරුක. දැන් උදාහරණයක් ගත්තොත් පංචකාම ගුණයෙන් යුක්ත රූප ලෝකේ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සීලය ආරක්ෂා කරපු පෙර භවයන්නේ සීලය ආරක්ෂා කරපු පිනෙන් සෝභමාන රූප සෝභමාන සුරූපී ස්ත්‍රීන් පුරුෂයන් ලෝකේ පහළ වෙනවා. නාම රූප වශයෙන් සුරූපී වර්ණ සහිතව ඒ පංචකාම ගුණයෙන් යුක්ත ස්ත්‍රීන් පුරුෂයන් ලෝකෙ පහළ වෙනවා. එතකොට මෙන්න මේ සුරූපී ස්ත්‍රීන් හෝ සුරූපී පුරුෂයන් මේ හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන මම මේ සඳහන් කරා. කවුරුත් කොතනත් අහුවෙන තැන. ඒ සුරූපී ස්ත්‍රීන් හෝ සුරූපී පුරුෂයන් හෝ යනාදි වශයෙන් අපිට මේ විද්‍යමාන වන ස්වභාවයක් තියෙන. ඒකට නෙමෙයි කාමී කියන්නේ. ඒවිල්ලා නැතේ කාමානි චිත්‍රාණ ලෝකෙ විචිත්‍රවත් රූප ලෝකෙ තියෙන. ඒ විචිත්‍රවත් රූප කර්මන රූපයි සකස් වෙලා තියෙන. ඒවට නෙමෙයි කාමී කියන්නේ. කාමයේ කියන්නේ එබඳු රූප සැපදෙනවා කියලා අර පුද්ගලයාගේ සිත තුළ ගොඩනැගිලා තියෙන සංකල්පයටයි. එබඳු රූප සැපදෙන්නේ යන සංකල්පයටයි. අපේ ශාසනයේ හිටියා සුභා කියලා රහත් වරණින් වහන්සේ නම අතිශය සුරූපී. කොච්චර සුරූපීද කියනනම් ඇය. ඇයගේ පස්සෙන් රජ කෙනෙක් එනවා හැමදාම. මම ඔබව මගේ අගමහිසිය කරගන්නම් කියලා. ඉතින් එක්තරා දවසක ඒ රජු ඇවිල්ලා එතුමියගේ ඇස් දෙක වර්ණනා කරන්න ගත්ත. ඇස් දෙකේ ලස්සන
उबे देश हरिम मना हरिम प्रिय मनापाय हरिम आस्वादनीय हरिम लासन आदि वसें ऐहगन ओट कवि समय मतून सुबह तेरणी ऐसे दुना मेकड़ लासन मे असुचि को मे वगे मैं अतुल ले गल बलप मेकड़ लासन एनादि वसें अतिशय स्वरूपी महापीन निशाकारी उत्तम रूप संपत्ति ලෝකෙ ඉපදුනා දැන් එතකොට ඇයගේ රූපයේ සැපදෙන රූපයක් වශයෙන් සැලකුවේ කවුද අර අන්දබාල පෘථග්ජන මට්ටම හිටපු රජතුමා දැන් ওই සුභාතරණියගේ රූපේ දැක්කේ නැද්ද රහතන් වහන්සේලා උන්වහන්සේලාටත් මේ රූපේ සැපදෙන රූපයක් වශයෙන් පේරුණාද උන්වහන්සේලා දැක්ක පංචකාම ගුණයෙන් යුක්ත රූපයක් ඇයට ලැබිලා තිබුණා පෙර භවයේ අර කුසල විපාක ප්‍රත්‍යයෙන් හැබැයි ඒ රූපයේ තුල සැපයක් නැති බව දැනගෙන හිටියා. ඒ රූපයේ පිළිබඳ චන්ද්‍රාගයක් ඇති වෙලා තිබුණා නම් යමෙක්ට අන්නේ පුද්දලයට ඒ රූපි සැප වශයෙන් පෙවුණා. අර රජුරවන්ට උනේ ඒක. ඒ රජුරව එබඳු රූපයකින් සැප ලැබිය හැකිය කියන සංකල්පී රාගෙන් පෙළුණා. ඒ නිසා තමයි ඔහුට ඒ රහත් ත්‍රිණින් වහන්සේගේ රූපය දැක්කහම කාමයේ මතුවලා ආවේ. එහෙම නැතු ඒ රූපේ කාමයේ තිබුණේ කාම රූප කියලා જાතියක් ලෝකේ නැහැ. काम रूप के लिए जाती है लोग इन्हें काम रूप तीन नहीं थे काम रूप सीता विसिंह हटा करते हो संकल्पी रागी इमले तो लोगे रूप लोगे काम रूप के लिए जाती है अन्य लोगे दिन रूप ये रूप अत रारवा के पांच काम गुनीं यह ल अड्वेडी कांगे थी रूप तीन न पुलवां ही न प्रणीत की वे का है लोगे प्रणीत रूप आती है न रूप आती है न पांच काम गुनीं यह ल रूप आती है न पांच काम गुनी पहल रूप आती है न සුරූපී සහ විරූපී කියලා ලෝක සම්මතිය අපිට උඩ නම දෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඒකට නෙමෙයි ඒ ලෝක සම්මතියේ පංචකාම ගුණෙන් ඉහළ රූප වලට නෙමෙයි මේ කාම රූප කියන්නේ. ඒක ඇවිල්ලා ඒ පුණ්‍ය මහිමේ නිසා සකස් වෙච්ච ඒ රූපේ තියෙන පදාර්ථයේ ස්වභාවය සංගුදී වෙනස්කම. ඒක සැපක් කියලා හිතන් ඉන්න එක අර ලෝක සත්‍යයේ තියෙන අවිජ්ජාව අනවබෝධය. ඇයි ඒ? ඔය පංචකාම ගුණෙන් ඔය රූපේ අඩු උනත් වැඩි උනත් ඒ සියලු රූප අනිච්චයි දුක්ඛ යනත් අසුභයි ඒ සියලු රූප කෙරෙහි තියෙන චන්ද්‍රාගය ඒකාන්තයෙන්ම දුක්ඛ ස්කන්ධයට හේතු වෙන්නේ ඒ සියලු රූප කෙරෙහි තියෙන චන්ද්‍රාගය ඒකාන්තයෙන් මෙලොව සිනුත් පරලොව සිනුත් මහා දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා තියෙනවා ඒ වගේම තමයි සියලු රූප ස්වરૂපී වුණත් විરૂපී වුණත් ඉමමෙව කායං උද්දම් පාදතලා දෝකේස මතක තචපරියන්දම් පුරන් නානපකාර අසුචිනෝ පච්චවෙක්ක දිසිසිත පාදාන්තයේ දක්වා සමගින් වැසුනා වූ නානප්‍රකාර අසුචින් සදුනා වූ මේ කුරු කයදේශ නුවණින් බලව මහන් එහෙනම් ඒ රූපය ලෝක සම්මතේ විરૂපී ස්වરૂපී යනාදි වශයෙන් කුමන ආකාරයකින් හඳුන්වුවත් එසේල් අසුභ රූප එක පැත්තකින් කාය පටික්කුල සංඥාවෙන් අසුභ වශයෙන් ගත හැකි අනිත් පැත්තෙන් තමයි එබඳ රූපයකට ඇලුම් කිරීමෙන් සුභ සිද්ධියක් නම් උදා වෙන්නේ නැහැ අර්ථිනුත් අසුබයි. ආකාර දෙකකින් අසුභය වඩන්න පුළුවන් ඉස්සරහට ඔය අසුභය වඩන ආකාරය ගැන ඒ භාවනාවක් සහිතව දහම් පත්‍රිකාවකුත් දෙන්න අදහසක් තියෙනවා. ආකාර දෙකටම අසුභය වඩන ආකාරය. මොකද බොහෝ දෙනෙක් කියලා තිබුණා දහම් කාරණා සංගවන්න එපා ගිහි වෙච්ච අපටත් මේ නිවන් දකින්නයි උමනාව තියෙන්නේ. අපිව අතරමං කරන්න එපා අපටත් අසභය කියලා දෙන්න අපිත් වඩන් ලෑස්ති කියලා. ඉතින් මෙහෙම දේශනාවක් මාර්ගෙන් එක පොදුයි කියන්නේ නැතුව දහම් පත්‍රිකාවක් හදලා අපේ WhatsApp group වලට බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා කැමති කෙනෙක් ඩවුන්ලෝඩ් කරා වඩන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට හැබැයි දොස් කියන්න අවශ්‍ය නැහැ නේ කාටවත්. නේද? එතකොට කාටවත් දොස් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් වඩන්න නැති කෙනෙක් නිකන් ඉතින් ඒක නිසා ඒකන එහෙම දෙනවා එතකොට එහෙනම් ඔන්න දකින්න ඕනේ එහෙනම් ඒ සංකල්පීය රූපය ඒ පුද්ගලයා තුළ ගොඩනැගිලා තියෙන්නේ ඒ පුද්ගලයා මොහොන දීපු අවකාශ ජීවන වටපිටාව අනුව
එයාට අහන්න දකින් ලැබිච්ච දේවල් එක්ක කුඩා කාලේ පටන් ස්පර්ශ වෙච්ච ලෝකයත් එක්කයි අර සංකල්පී රාගෙ වැඩෙන්නේ සකස් වෙන්නේ ඊට අනුකූලවයි මෙබඳු රූප සැපදින්නිය මෙබඳු ශබ්ද ගන්ධ රස ස්පර්ශ සැපදින්නිය යන අදිවසින් සංකල්පයක් ඇති වෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ගේ ලංකාවේ ඉන්න කෙනෙක්ට සහ ඉන්දියාවේ ඉන්න කෙනෙක්ට සහ ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට සංගීතය රසස්වදී දැනෙන්නේ මොන විදිහටද දැන් ලංකාවේ ඉන්න තරුණයෙට නම් මේ ලංකාවේ පවතින යම්කිසි ආකාරයක සරල ගීත සම්ප්‍රදාය ඔහුට මහ රසාස්වාදයක් උරුම කරලා දෙනවා වෙන්න පුළුවන් ඉන්දියාවේ අපි හිතමුකෝ උත්තර ওই ಭಾರತೀಯ සංගීතය ඇසුරු කරගෙන ඉන්න කෙනෙක්ට නම් ඒ රාගධාරී සංගීතය ඔහුට හොයයට ආස්වාදයේ පිණිස හේතු වෙන්න පුළුවන් ඒ වගේම ඇමරිකාවාදී ඒ බටහිර රටක ඉන්න කෙනෙක්ට නම් අර වේග රිද්ම සංගීතය ඔහුට හොයයට ආස්වාදයේ පිණිස හේතු වෙන්න පුළුවන් එතකොට ඒ ත්‍රිදිනාගයේම තියෙන පොදු එකඟතාවක් ඒ තමයි මේ ශබ්දය තුලින් සැප ලැබිය හැක මේ සංගීතය තුලින් සැප ලැබිය හැක කියලා හැබැයි විවිධතාවකුත් තියෙනවා ත්‍රිදිනාගයේ ඒ තෝරාගත්තව නාද රටාවල විවිධත්වය එක්කෙනෙක් තෝරගෙන තියෙන ලංකාවේ ඉන්න කෙනා තෝරගෙන තියෙන්නේ අර සරල යම්කිසි ස්වර සම්ප්‍රදාය සරල ගී ස්වර සරල ගී ස්වරූපයක් ඒකේ තියෙන සරල ගී කියන ප්‍රභේදය ඊළඟට අර ඉන්දියාවේ කෙනාට තියෙන රාගධාරී සංගීත ස්වර අර බටහිර සංගීතයේ තුල තියෙන වේග රිද්ම සංගීතය ඒ නාද රටාව එතකොට අර ලංකාවේ කෙනාගේ නාද රටාවයි ඉන්දියාවේ කෙනාගේ නාද රටාවයි බටහිර රටේ පුද්ගලයාගේ නාද රටාව අතර වෙනසක් තියෙනවා හැබැයි තුන් දෙනාම හිතන් ඉන්නවා මෙන්න මේ නාද රටාව තුලවත් මේ ශබ්ද රටාව තුල සැප තියෙනවා කියලා එහෙම සැප තියෙනවා කියලා ඔවුන් තිදෙනා තුළම ආකල්පයක් සංකල්පයක් පවතින සංකල්පයක් පවතින මෙන්න මේක තමයි මේ තිදෙනාගේ ශබ්දේ පිළිබඳ කාම සංකල්පීය රාගේ කාමෙන් ඔවුන් තිදෙනාගේ ශබ්ද කාමයේ විනසෝකයි දැන් අපිට බලන්න පුළුවන් දැන් තිදෙනාම හිතාගෙන ඉන්නවා තමන් මේ ප්‍රියකරන මේ නාද රටාව තුළ සැප පවතිනවා කියලා එහෙම මුලාසහගත අදහසක ඉන්නේ දැන් අපි කල්පනා කරනවා එතකොට එහෙනම් මේ නාද රටාව තුල සැප පවතිනවා නම් මේ නාද රටාව මේ තුන් දෙනාට මාරු කරලා දුන්නා සැප උපදින්න ඕන යනාදි වශයෙන් අපි නිගමනයකට ඇවිල්ලා අපි මේ නාද රටා මාරු කරලා තුන් දෙනාට දුන්නොත් අපි හිතමුකෝ මෙහෙම ඒ තුන් දෙනා ඒකටම තදින් ඇලිගේ සිටු කියලා ඒ සංගීත තමන් ඒ ඇසුරු කරන සංගීතය තම ඇලිලා ඉන්නවා එහෙම නම් මොකද වෙන්නේ අර වේග රිද්ම සංගීතයෙම ඇල්ලලා ඉන්න පුද්ගලයාට අර ශාස්ත්‍රීය සංගීත නාද රටා දුන්නොත් හරියන්නේ නැහැ. ඒ වගේම අර සරල ගීත වලට ඇල්ලලා ඉන්න කෙනාට අර 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 විදිහ වේග රිද්ම හෝ එහෙම නැත්නම් රාගධාරී සංගීතය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙනවා බොහෝ විට. ඒකනේ එක සම්ප්‍රදායකට ඇලිලා ඉන්නේ. කැමති නිසානේ. මොකද ඒ ක්‍රමෙන් තමයි යාට වැඩියෙන් ආස්වාදී උපදින්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරොත් මේ නාද රටාව තුළ සැප පවතිනවා කියලා. මේ නාද රටාව තුළ හෙවත් මේ සංගීතය තුළයි මේ සැපේ පවතින්නේ කියන නිගමනය තුළයි ධර්මය නොදන්නා වූ පුද්ගලයා ඉන්නේ අසෘතවත් පෘථග්ජනයා ඉන්නේ ඒ නාද රටාව තුළ ඒ සංගීතය තුළ සැප පවතිනවා කියන මුලාසහගත විශ්වාසයෙන් දැක්මින් යුක්ත මිත්‍යා දෘෂ්ටියෙන් එතකොට අපි මේ නාද රටාව මාරු කරලා දුන්නම අපට පේනවා අර බටහිර නාද රටාවෙන් සපවින්දනය ලැබපු තරුණයාට අර රාගධාරී සංගීතය දුන්නට හරියන්නේ නැහැ. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා ඇයියේ. ඔහුට ආස්වාදයක් නැහැ එකෙන්. ඔහුට ඕන වේග රිද්මය. එහෙනම් දැන් නාද රටාවේ නම් ඒ වගේම තමයි අර රාගධාරී අර ශාස්ත්‍රීය සංගීතයට හොරු වෙච්ච කෙනාට අර වේග රිද්ම ගෝසාකාරී සංගීතය දුන්නොත් ඔහුටත් ඒක හරියන්නේ නැහැ ඔහුට හොයයට. දැන් එහෙනම් නාද රටාව තුල නම් සැපය පැවතුනේ එනං නාද රටාව මාරු කරලා දුන්නාම සැප උපදින්න දෙපැයි. ඒ සංගීතය තුල නම් ඔය කියන සැපේ තියෙන්නේ. එන සංගීතය මාරු කරලා දුන්නාම සැප උපදින්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඔබ එදිනෙදා නිවෙස්වල ඕන තරම් අත්දකින්න සිදුවීමක් තියෙනවා. ඒ තමයි තාත්තා කැමති සින්දුවට පුතා කැමති නැහැ. පුතා කැමති සින්දුවට තාත්තා කැමති නැහැ. තාත්තා කැමති පැරණි තාලේ ගායකයන්ගේ සින්දුව වලට පුතා කැමති නවීන තාලේ ගායකයන්ගේ සින්දුව වලට. තාත්තට පුතාගේ සින්දු ගෝසාවක් පුතාට තාත්තගේ සින්දු ගෝසාවක්
මේකට අපි කියන මොකද්ද මේකට අපි කියන මේකට සංස්කෘතික ඝට්ටනය කියලා කියන නමක් දාගෙන තියෙනවා සංස්කෘතික ඝට්ටනයදී මොන ඝට්ටනය කියලා දාගත්තත් උතන තියෙන සංකල්පීය රාගය අවුල තාත්තාගේ කාලයට අනුකූලව තාත්තා තුළ ගොඩනැගිච්ච සංකල්පීය රාගය එකක් ඊට අනුකූලයි ඒ නාග රටාවල සැපයක් ඇත කියන මුලාසහගත දැක්ම පුතාගේ කාලයෙන්කොට පුතාට මොන ගැහුනේ මෙන්න මේ ආකාරයෙන් නාග රටා ඒ නිසා මොකද උනේ ඔහුගේ සංකල්පය බැහැ ගන්නවා හිතේ මෙබඳු නාග රටාවලයි සැප පවතින්නේ කියලා මෙන්න මේකයි මේ විවිධත්වය නමුත් මේ දෙදෙනාම රැවටිලා ඉන්නේ තාත්තා හිතන් හිටියා ඒ නාග රටාවල සැප තියෙනවා කියලා පුතා හිතන් ඉන්නවා මේ නාග රටාවල සැප තියෙනවා කියලා නමුත් අවසානයේ තාත්තටයි පුතාටයි දෙන්නටම සිද්ධ වෙලා තියෙන එකම දේයි මොකද්ද වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ සම්භවಂತಿ එව මේ තස්ස කෙවලස දුක්ඛකාන්ද සමුදි හෝති මෙලවත් පරලවත් දුක විතරයි උරුමුනේ තමගේ මුලාසහගත චින්තනය නිසා එහෙනම් බින්දුනේ ඔන්න ගැඹුරු තැනක් දකින්න ඕනේ එහෙනම් සංකල්පීය රාගයෙන් තමයි මේ බොරුව ආස්වාද නැමැති මායාව නිර්මාණය කරන්නේ ආශ්වාදයන් හොදෙක්ම මායාවක් සංකල්පීය රාගයේ මගින් හේවත් කාමයේ මගින් නිර්මාණය කරන මායාවක් සංකල්පීය රාගයේ මගින් තමයි මේ කාමයේ මේ ආශ්වාදිනේදී මායාව නිර්මාණය කරන්නේ යම්කිසි චිත්තසංතානයක මෙන්න මේ සංකල්පීය රාගයේ සහමුලින්ම බැහැරුණා දවසන් වුණාද එදාට මොකද වෙන්නේ එදාට මෙන්න මේ ආශ්වාදිනේදී මායාව නිර්මාණය වීම ක්‍රියාවලියෙන් අතර වෙනවා කොහොමද වෙන්නේ දැන් මේ සංකල්පීය රාගයෙන් යුක්තව මේ සංකල්පීය රාගයෙන් යුක්තව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන එකට එකක් සංකල්පීය රාගයෙන් ස්පර්ශ වෙනකොටයි එහි අර ආස්වාදේ හටගන්නේ ඇහැ රූපයක් එක්ක මේ සංකල්පීය රාගයෙන් හවත් මේ චන්ද රාගයෙන් ස්පර්ශ වෙන මොහොතේදී ආස්වාදය හටගන්නේ පවතින්නේ ඒ සම්පස්සේ නිරුද්ධ වෙනකොටම ආස්වාදය නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි දැනගත්තා කාමයේ දුකයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ දේශනාව දුක්ඛාන්ති වික්ඛවේ කාමාන මෙතන් අදි වචන. මේ දුක යනු කාමයට නම. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඒ යථාබෝධයෙන් දකිනවා මේ සංකල්පීය රාගයෙන් සැපක් නෙමෙයි උදා වෙන්නේ දුකක් කියලා. එතකොට මොකද වෙන්නේ මේ සංකල්පීය රාගය දුරු වෙනවා කලින් ඉඳන් හිටියේ මහා සැපක් කියලා ඒ නිසා මොකෝ උනේ සංකප්ප රාගයෙන්ම තමයි හැමදෙස්සෙම ලෝක ස්පර්ශ උනේ ඒ නිසා හැම මොහොතකම පෙවුනේ ලස්සන ලෝකෙක ඉපදිලා නෝපන් හිටගෙන නොතවිල රාදසන කෙලිය වල්මත් විලා රසෝගේ රැඳීම රහය ජීවිතේ කියලා හිතුනේ දැන් එහෙම හිතෙන්නේ නැහැ දැන් යථාර්ථය අවබෝධ වෙලා දැන් ඒ මුලාව පේන්න ගත්තා දැන් මුලාව පේනකොට මොකද වෙන්නේ මේ සංකල්පී රාගයෙන් හේවත් මේ කාමයෙන් උදා කරන්නේ සැපක් නෙවෙයි දුක කියලා පේනවා සැප නෙවෙයි දුක සංකල්පී රාගය උපකාර වෙන්නේ ජරා මරණ ශෝක පරිද දුක් දොමන සුපායාස දුක්ඛ ස්කන්ධය සමුදය කරන්නයි කියලා නෝනින් පේනවා ඒ නිසා මොකද වෙන්නේ මෙන්න මේ සංකල්පී රාගයේ පිළිබඳ මේ කාමයේ පිළිබඳ චන්ද රාගෙ හිතින් දුරු වෙනවා ඒකෙහි තියෙන යම් කිසි ඇල්මක් පවතින නම් ඒක දුරු වෙනවා එහිම එයම එහි උපාදානිය වෙනවා එනිසා මොකද වෙන්නේ යථාහත්‍ය නෝනින් දකින්න දකින්න සංකල්පී රාගේ දුරු වෙලා යනවා චන්ද රාගේ දුරු වෙලා යනවා යෝ චන්ද රාග විනෝ චන්ද රාග පහණන් ඉඳන් ඉස්සරණ ඒ කාමයන් කෙරෙහි යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒක කාම තණ්හා කිව්වේ ඒ කාමයන් කෙරෙහි යම් කිසි ඇල්මක් තිබුණා ඒක චන්ද රාගයේ කෙරෙහි යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒක දුරු වෙලා යනවා දැන් මොකද වෙන්නේ දැන් චන්ද රාගේ ප්‍රහාණයටපත් වෙනවා එතකොට මොකද වෙන්නේ අන්නර ඇහත් රූපයක් කන සද්දයක් යනාදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර ආයතන එකට එකක් ස්පර්ශ වීමේදී අර රාගයෙන් සිද්ධ වෙච්ච සම්පස්සේ නිරුද්ධ වෙලා යනවා දැන් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනවා රාගයෙන් තොරව සියර්සියක් නෙවෙයි සියර්සියක් වෙන රහතන් වහන්සේගේ ඒ මෙහා ඉන්න අයගේ අනුසය මට්ටමින් ඒ කිලුට හිතක් තමයි ස්පර්ශ වෙන්නේ මොහොතේදී ඒ නිසා ඒ මට්ටමේ රාග සම්පස්සයක් සිද්ධ වෙනවා එහෙනම් යම්කිසි ආකාරයකින් හිතන්න සහමුලින්ම රාගය නිරුද්ධ වුණොත් ඒ කියන්නේ සහමුලින්ම සංකල්පීය රාගයවත් කාමයේ දුරු වෙලා ගියොත් නෙක්ඛම්මයටපත් වුණොත් පූර්ණ වශයෙන්ම නෙක්ඛම්මය ඒ කියන්නේ නෙක්ඛම්මයේ පූර්ණ වුණොත් දැන් මොකද වෙන්නේ නෙක්ඛම්මයේ පූර්ණ වුණොත් ඒ කියන්නේ සංකල්පීය රාගයේ සහමුලින්ම දුරු වෙලා ගියොත් මොකද වෙන්නේ
පස්ස නිරෝධෝ වේදනා නිරෝධා සම්පස්සේ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි කණයි සද්දයයි ආදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර ආයතන රාගෙන් ස්පර්ශ වීම අවසන් වෙනවා. එදාට මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා අන්න රාග සම්පස්සේ නිරුද්ධ වෙච්ච දවසට ඒ රාග සම්පස්සේ නිසා හටගත්තා වූ ජනිත වෙච්ච වේදනාව නිරුද්ධ වෙනවා රාග සම්පස්සේ ජා වේදනා කියලා. ඒකේ මොකද ආස්වාද? ආස්වාද නිරුද්ධයි. ඔන්න ආස්වාදයේ උදාවයි, ඔන්න ආස්වාදයේ අත්තංගමයේ, ඔන්න ආස්වාදයේ උදයංගමයේ අත්තංගමයේ. ආස්වාදයේ උදා වෙන්නේ රාග සම්පස්සෙන්, ආස්වාදයේ නිරුද්ධ වෙන්නේ රාග සම්පස්ස නිරෝධයෙන්. එහෙනම් අන්න පරිසම්පන්නයි ආස්වාදය. වේදනා පත්‍ය පස පත්‍ය වේදනා පස්ස නිරෝධ වේදනා නිරෝධා. එහෙනම් අන්න ඔබ දකින්න ඕන නුවණින් මේ ආස්වාදය යනු එහෙනම් නිත්‍ය ධර්මයන් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒකෙවේ යම් කිසි රූපයක් පෙන්වලා අපි කාගෙන් හරි අහනවා රහතන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා පාරේ, සාමාන්‍ය පුද්ගලයෙකුත් ඉන්නවා පාරේ. අපි හිතමුකෝ අන්නර කිව්ව ආකාරයේ පංචකාම ගුණයෙන් අනුන ස්ත්‍රියක් ඉන්නවා පාරේ, රහතන් වහන්සේත් ඉන්නවා සාමාන්‍ය පෘථග්ජනයෙකුත් ඉන්නවා. අපි අහනවා මේ රූපේ ආස්වාදයක් පවතින්නේද නොපවතින්නේද කියලා. මේ රූපේ ආස්වාදයක් පවතින්නේද නොපවතින්නේද කියලා ඇහුවාම අන්න අපට උත්තරයක් දෙන්න වෙනවා. මෙන්න මෙහෙම. කොහොමද? හේතු ඇති කල්ලි ආස්වාදයක් පවතින, හේතු නොමැති කල්ලි ආස්වාදයක් නොමැති කියලා. එහෙම නැතුව නිත්‍ය වශයෙන්ම අපට පනවන්න බෑ මේ රූපේ ආස්වාදයක් ඇත කියලා. ඒ හේතුඵලයි. ඒ පටිසමුප්පන්නයි. නමුත් ලෝකයා මෙන්න මේක නොදන්න නිසාම, මේ අතාවතය නොදන්න නිසාම, රාග සම්පස්සේ නිසායි මේ ආස්වාදය නිර්මාණය වෙන්නේ. මේ රාග සම්පස්සේ නිරුද්ධ වෙමින් මේ ආස්වාදය නිරුද්ධ වෙනවා කියන අතාවතය නොදන්න නිසාම ලෝකයා අනිච්ච ආස්වාදය නිච්චයි කියලා පනවගෙන ඉන්නවා. ඒ කිව්වේ ඒ රූපය තුළ නිච්ච ආස්වාදයක් නිශ්චිතව පවතිනවා, නිරන්තරයෙන් පවතිනවා, ඒකාකාරව පවතිනවා, ආස්වාදයක් පවතිනවා කියලා වැරදි දෘෂ්ටියකට පත් වෙලා අන්තයකට ඇදගෙන වැටෙනවා. එදාට මොකද වෙන්නේ? ඒ රූපයට ඇලෙනවා, බැඳෙනවා. ඒ රූපේ නිසා කර්ම රැස් කරගෙන භයංකාර සංසාරයට ඇද වැටෙනවා. එහෙනම් ওই විදිහටම මේ උතුම් වූ පරිසම්පාද ධර්ම නොදැක්කා වූ සියලුම ලෝසතුන් මේ රූප වේදනා සංඥා මේ සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල නිත්‍ය ආස්වාදයක් දකිනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ රූපේ නිත්‍ය ආස්වාදයක් නැහැ. මේ ආස්වාදය අනිත්‍යයි, මේ රූපයත් අනිත්‍යයි, මේ ආස්වාදයත් අනිත්‍යයි යන අදහසින් නිශ්චිතව පවතිනා නොවේ, නිරන්තරයෙන් පවතිනා නොවේ, ඒකාකාරව පවතිනා නොවේ, හේතුඵල වශයෙන් ඒ මොහොතේදී පවතිනා. දැන් අර රහතන් වහන්සේත් අර පෘථග්ජන පුද්ගලයාත් පාරේ ඉන්නවා, පංචකාම ගුණයෙන් අනු නිස්ත්‍යයක් එතෙන්ට එනවා. මේ රූපය ආස්වාදයක් ඇත්තේද නැත්තේද කියලා ඇහුවාම ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. අන්නර හේතුඵල න්‍යාය ධර්මයට අනුකූල අපේ උත්තරය දෙන ඉතිමස්මින් සතිය දන් හෝති මාසුපාද දන් උප්පජ්ජති, ඉතිමස්මින් අසතිය දන් හෝති මාස නිරෝධය මන නිරුද්ධති යන ආදි වශයෙන්. එතකොට මොකද වෙන්නේ? අර පෘථග්ජනය සම්බන්ධයෙන් ඉතිමස්මින් සතිය දන් හෝති මාසුපාද දන් උප්පජ්ජති, ඒ පෘථග්ජන පුද්ගලයා තුල අවිද්‍යාව පවතින, තෘෂ්ණාව පවතින නිසා මොකෝ වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ කියලා රාග සම්පස්සෙන් යුක්තව අර රූපය අසුරු කරනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ඒ පෘථග්ජනයට රූපය ආස්වාදන රූපයක්, ඔහුට එය සැපදෙන රූපයක්, සැප රූපයක්. එහෙනම් අන්න ඔහු රැවටෙනවා මේ රූපේ සැප රූපයක්, මේ රූපේ මගේ කරගන්න ඕන, මේ රූපේ රැගෙන යන්න ඕන යනාදි වශයෙන්, මගේ කරගන්න ඕන, බැඳ ගන්න ඕන, මගේම කරගන්න ඕන. ඇයි ඒ අඥාන පුරුෂයා දකිනවා අවිද්‍යාවෙන් මේ රූපය සැප ඇති රූපයක් කියලා. රහතන්නා සම්බන්ධයෙන් මොකද වෙන්නේ? අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධෝ, සංකාර නිරෝධෝ, සංකාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධා, නාම රූප නිරෝධෝ, සලආත නිරෝධා, සලආත නිරෝධෝ, පස්ස නිරෝධා, ස්පර්ශ නිරුද්ධයි, රාග සංපස්සේ නිරුද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? රහතන් වහන්සේට ඒ රූපය රාගයෙන් තොරව ස්පර්ශ වෙනවා හිතට. රාගයෙන් තොරයි පිරිසුදු ස්පර්ශය. ඒ නිසා මොකද වෙන්නේ? රූපයක් වශයෙන් දකින්න, ස්ත්‍රී රූපයක් වශයෙන් දකින්න, ලෝක සම්මතයේ පංචකාම ගුණෙන් යුක්ත රූපයක් වශයෙන් දකින්න,
හැබැයි උන්වහන්සේට සැප රූපයක් වශයෙන් පේන්නේ නැහැ. මොකද රාග සංපස්සෙත් නියදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට ඒ රූපේ දැක්ක කියලා අමුතු සතුටක් උපදින්නේ. අර පුතග්ජනට අමුතු සතුටක් උපදිනවා. ඒ අමුතු සතුට තමයි ආස්වාදය. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. දැන් ඔතන හිටියක විරූපී ස්ත්‍රියක්. රහතන් වහන්සේට විරූපී ස්ත්‍රියත් එකයි සුරූපී ස්ත්‍රියත් එකයි. සුරූපී ස්ත්‍රිය දැක්ක කියලා සතුටක් හටගන්නෙත් නැහැ. විරූපී ස්ත්‍රිය දැක්ක කියලා දුකක් හටගන්නෙත් නැහැ. ඒ රූප දෙකම උන්වහන්සේ සම්වට්ටමින් දකිනවා. හැබැයි වෙනස දකිනවා. මේ රූපය සුරූපී, මේ ස්ත්‍රිය සුරූපී, මේ ස්ත්‍රී විරූපී කියලා දකිනවා. නමුත් වෙනසකට තියෙන්නේ සුරූපී රූපය සම්බන්ධයෙන් රාගයකුත් නැහැ, විරූපී රූපය සම්බන්ධයෙන් ද්වේෂයක් නැහැ කිව්වේ. අර සුරූපී රූපයට ප්‍රියභාවයෙන් බැඳින්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. අර විරූපී රූපයට ද්වේෂයෙන් පටිගෙන් ගැටින්නෙත් නැහැ, ගැටීමක් හටගන්නෙත් නැහැ. ගැටීමක් නැහැ, එහෙනම් ඇලෙන්නෙත් නැහැ, ගැටින්නෙත් නැහැ. ඒ වගේම තමයි මුලා වෙන්නෙත් නැහැ. මොහේ නැති නිසා. එහෙනම් බලන්න, එහෙනම් උන්වහන්සේට එක රූපයක් පමණයි. රූපය පමණයි කිව්වහම නුවණින් දකින්න ඕන ඒ රූපයට අදාළ ලක්ෂණ පේනෝ නැහැ කියනවා නෙමෙයි. එහෙම නොවුනොත් එහෙම මහ විනාශයක් වෙන්නේ. දැන් අපි යම්කිසි ලෝක සම්මතයේ ස්වරූපී ස්ත්‍රියකුයි විරූපී ස්ත්‍රියකුයි රාතන්හාසික කෙනෙක් ඉදිරියෙන් තියලා අපි හෙව්වොත් එහෙම මේ දෙන්නගෙන් කවුද ස්වරූපී කියලා, මට නම් ඔන්න ඔය දෙන්නම එකයි කිව්වොත් එහෙම අන්න බුදුරජාණන් අන ධර්ම ප්‍රතික්ෂේප කළා. මොකද කර්මය කර්මඵල විපාකයේ විශ්වාසය නැති කරගත්තා, නැති වුණා. අනිත් අයටත් ඒක අහන් ඉන්න අයට කර්මය කර්මඵල විපාක පිළිබඳ විශ්වාසය නැති වෙලා යන. ඇයි ඒ? එක ස්ත්‍රියක් සුරූපී වෙලා ඉපදුනේ, අනිත් ස්ත්‍රිය විරූපී වෙලා ඉපදුනේ හේතුඵල සම්බන්ධයන් නිසා. සුරූපී වෙන්න හේතුව සීලය ආනිසංස, විරූපී වෙන්න හේතුව දුස්සීලය ආදීනම. එතකොට යම් කිසි කෙනෙක් ඇස්පනා පිට පේන තියෙන යථාර්ථ ප්‍රතික්ෂේප කළොත් එදාට මොකද වෙන්නේ? ලෝකයාට කර්මයේ කර්මඵල විපාක පිළිබඳ විශ්වාසය නැති වෙලා යනවා. එහෙනම් උන්වහන්සේ කවදාවත් ඒ වැරද්ද කරන්නේ නැහැ. උන්වහන්සේගෙන් ඇහුවොත් මේ දෙන්නගෙන් කවුද ස්වරූපී කියලා, මෑ ස්වරූපී, මෑ විරූපී කියයි. හැබැයි උන්වහන්සේගෙන් ඇහුවොත් මේ දෙදෙනාගෙන් ඔබ වහන්සේ කාටද ප්‍රිය කියලා, අන්න ඒකට උත්තරයක් උන්වහන්සේ දෙනවා. මේ රූප දෙකටම මගේ ප්‍රිය භාවයක් නැත. මේ රූප දෙකම ඒ අතින් එකයි. දෙකම සම්බන්ධයෙන් මට පවතින ආරූපීක්ෂාවක් යන දවසින්. තව රූප දෙක නෙවෙයි 100ක් හිටියත් උන්වහන්සේ තියෙන ආරූපීක්ෂාව. හැබැයි එතන පෘථග්ජනෙක් හිටියා නම් අන්නේ පෘථග්ජනයාට එතන පවතින රූප සම්බන්ධයෙන් එක එක මට්ටමේ චන්ද්‍රාගයක් පවතිනවා. මම මේ රූපයට ගොඩක් කැමති, මේ රූපයට ටිකක් කැමති, මේකටත් හොඳට කැමති, මේකට නම් ගොඩක්ම කැමති යන දවසින්. ඊට පස්සේ අපෝ මේ රූපෙට නම් මං කැමති නෑ, අපෝ මේක නම් දකින්නවත් කැමති නෑ, අපෝ මේක පිළිකුල යන අදවසෙන් අප්‍රිය කරන රූප. එහෙනම් පෘථග්ජනයා ප්‍රිය අප්‍රිය වශයෙන් රූපත් එක්ක ගනුදෙනුවක් පවතිනවා. රහතන් වහන්සේට එහෙම ගනුදෙනුවක් නෑ. එහෙනම් අන්න ඒක සකස් වෙන්නේ කොතනින්ද? මෙන්න මේ සංකල්පීය රාගය නිසා. එහෙනම් සංකල්පීය රාගය පවතින තුරු රාග සම්පස්සේ සකස් වෙනවා. රාග සම්පස්සේ සකස් වෙන තුරු ආස්වාදයේ ජනිත වෙනවා. රාග සම්ප අන්න එකට කියනවා උදයංගම අවස්ථාව. ආස්වාදේ උදයංගම අවස්ථාව. ආස්වාදේ උදා වුනේ ඔන්න ඔය හේතුඵල සම්බන්ධය නිසා. ඊළඟට දකින්න ආස්වාදේ අත්තංගම අවස්ථාව. ආස්වාදේ අස්තේට යනවා. ඒ කියන්නේ අවසානයටපත් වෙනවා. කොහොමද? ඒ සංකල්පීය රාගේ යම්කි සිතකින් සහමුලින්ම බැහැර වුණා නම් එදාට මොකද වෙන්නේ? ඒ සංකල්පීය රාගේ අවසන් වීමෙන් රාග සම්පස්සේ නිරුද්ධ වෙනවා. රාග සම්පස්සේ නිරුද්ධ වුණාම පස්ස නිරෝධ වේදා නිරෝධා කියලා ආස්වාද නිරුද්ධ වෙනවා. ආස්වාද නිරුද්ධ වෙනවා. එදාට දැනීමක් පවතිනවා. සැප දැනීමක් හෝ දුක දැනීමක් හෝ අදුක් සුඛ දැනීමක් යන දිවසින් පණවන්න බැරි උපේක්ෂා අරුපේක්ෂාව. මම මගේ කියලා ගන්නේ නැති දැනීමක් දැනෙනවා. නමුත් මම මගේ කියලා ගන්න හේතු නෑ ඒක. එහෙනම් රහතන් වහන්සේට අනරකින සංඥා, අරකින දෘෂ්ටි සංඥා, චිත්තකින විපලාස තුනම දුරු වුණාට පස්සේ ආර්ය උපේක්ෂාවෙන් යුක්ත වේදනාව පවතින්නේ. සැපත් නැති, දුකත් නැති, අදුක්කම සුඛත් නැති ස්වභාවයක් ලෝක සම්මතය. මොකද සැප රාගයෙන්, දුක ද්වේෂයෙන්, අදුක්කම සුඛ මෝහයෙන්, රාග ද්වේෂ මෝහ තුනම් ප්‍රහාණයටපත් වුණාම ඒ තුනින්ම විනිර්මුක්ත වෙච්ච ඒ උතුම් වූ අරිහත් ඵල චිත්තයෙන් විතරක් අත්දකින්නාවෝ
ඒ ප්‍රභාසර චිත්තෙන් අත්දකින්නා වේදනාව තමයි එතන පවතින. ඒ දැනීමක් පමණයි හුදේ. ආරාමන විඥාන ලක්ෂණං චිත්තං. දැනීමක් විතරයි, දැන ගැනීමක් විතරයි. දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂති කිව්වේ ඒකයි. දැනීමකට සීමා වුණා. එතනින් එහාට ගනුදෙනුවක් නැහැ දැනීමත් එක්ක. ගනුදෙනුවක් නැහැ කියලා අදහස් කරන්නේ ආස්වාදයේ සම්බන්ධය. යම්කිසි ආකාරයකින් ඒ පුද්ගලයා ආරි ශ්‍රාවකයෙක් නම් එහෙම නැත්නම් ධර්මය හා සම්බන්ධ යම්කිසි කටයුත්තක් ඔහු හෝ අය සමග ඇත්නම් ඒ සම්බන්ධයෙන් කතා බහ කිරීම, ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ආස්වාදයේ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමක් නැහැ. සැප වේදනා බලාපොරොත්තුෙන් රූපයත් එක්ක ගනුදෙනු කිරීමක් නැහැ. සැප වේදනා සම්බන්ධයෙන් හෝ දුක් වේදනා සම්බන්ධයෙන් හෝ අදුක් සුඛ වේදනා සම්බන්ධයෙන්, ඒ කියන්නේ රූපයත් එක්ක ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැහැ. එහෙනම් ඔන්න සම්පස්ස අවස්ථාව ගැනත් විග්‍රහ කළා. පස්ස කියන අවස්ථාව එක විග්‍රහ කරද්දී සම්පස්ස යන අධිවසයෙන් විග්‍රහ වෙනවා. එහෙනම් දැන් ඔන්න ජරාමාන දෙකෙන් නිදහස් වෙන්නට නම් සම්පස්සේ නිරුද්ධ වෙන්න ඕන. සම්පස්සේ නිරුද්ධ වුණොත් පස්ස නිරෝධ වේදනා නිරෝධ, වේදනා නිරෝධ තණ්හා නිරෝධ, තණ්හා නිරෝධ උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ භව නිරෝධ, භව නිරෝධ ජාති නිරෝධ, ජාති නිරෝධෝ ජරා මරණං නිරුජ්ජන්ති යමෙතස කෙවරස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා අවසන් වෙනවා. එහෙනම් දැන් ඔන්න අපි ජරා මරණ දෙකෙන් නිදහස් වෙන අජරාමර වෙන ආකාරය පියවරෙන් පියවරට උතුම් වූ පරිසම්පාද ධර්මයට අනුකූලව බලමින් ඉන්නේ. තව පියවර කිහිපයක් අපට තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ එහෙනම් ජරා මරණ දෙකෙන් නිදහස් වෙන්න නම් දැන් සම්පස්සේ නිරුද්ධ වෙන්න ඕන. දැන් අපි බලන්න ඕනේ සම්පස්සේට හේතු මොනවද? නැත්තම් මේ ස්පර්ශය සකස් කරන්නේ කුමන හේතුවකින් ප්‍රත්‍යකින්ද? එහෙනම් අපි දැන් අපිට බලන්න ඕන උතර රාග සම්පස්සය සකස් වෙන්නේ කුමන හේතුවකින්ද ප්‍රත්‍යකින්ද කියලා.